සිග්නල් ප්‍රශ්නයක් ඉතින් මේ වෙලාවට ඉතාම කාර්ය බහුලයි. අද ඉරිදා හැන්දෑවේ හැමෝම කොට කොට ඉන්න වෙලාව නේද? ෆෝන් එකත් එක්ක ඉන්නේ, ඒ නිසා සමහර සිග්නල් ඩැමේජ් තියෙනවා. ඒ නිසා සමහර මගේ කැමරාව මම ඕෆ් කරනවා, මම පේන්නේ නැහැනේ, වැඩි නිකරෙන්න ඕන. ඒ නිසා අවශ්‍ය වුණ බෝඩ් එක පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අපි ස්ක්‍රීන් එකේම හදන්නේ. මගේ කැමරාව ඔෆ් වෙයි. ඔබ රචනාව මම අන්තිමේදී රචනාව දාන්න කියද්දි රචනාව ෆොටෝ ගහලා දාන්න එපා. ඔබේ ෆෝන් එකේ තියෙන ස්කෑන් කියලා ඔප්ෂන් එක. හරි. හිතාගෙන හිතලා කියන්නේ නේද? ඒ නිසා ස්කෑන් කරද්දී රචනාවම ස්කෑන් දීදී ස්කෑන් කරා. නැත්තම් විරෝධයක් පේන්නේ නැහැ. මොකද ඔබේ සංඥකය, ඔබේ වාක්‍ය චිත, ඔබේ අකුර හරියට ලියලා තියෙනවා කියලා බලන්න ඕන නම් මේ හරියටම රචනාව ලස්සනට එවන්න. එමුද සමහර දාලා තියෙන ඉතාලම ලස්සනයි, ඉතාලම ක්ලියර්. ඒ නිසා නිකම් මොකක්ද එක වගේ දාන්න එපා. අනිතක වට අනිත් පැත්ත හරවන බලන්න පුළුවන් විදිහට දාන්නත් එපා. ඔබ බලන්න පුළුවන් විදිහට දාන්න නැත්නම් අපිට වෙලා යයි වැඩි. හරි. එහෙනම් අපි අපි කිව්වා අපේ පේපර් හදලා තියෙන ඉතාලම ඔබට ෂෙයා වෙලා නැද්ද? නැහැ. ඒ නිසා ඔබට මේ සමහරට එක පත්‍ර දෙක පත්‍ර ඉතා සරල වෙන්න පුළුවන්. හරි. ගිය පාර ලකුණු 100 ගත්තා ඇත්තියා. මේ ටිකින් ටික ටිකින් ටික පේපර් සරල සංකීර්ණ බවට පත් වෙනවා. හරි. රයිට්. මේ වගේ ප්‍රශ්න ඉතාම සරලයි. දියත් උපදෙස් අනුව අංක 1 සිට 41 ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු සොයා නිවැරදි පිළිතුරු ඇති ඉලක්ක අඳින්න කියලා තියෙන මුලින් ඇති රූපයට සමාන රූප අපි ප්‍රශ්න පත්‍රේ රටාව යන්නේ එකම රටාවේ ප්‍රශ්න පත්‍ර කීපයක් යනවා. ඊට පස්සේ ඒක වෙනස් වෙනවා. එහෙම තමයි යන්නේ. එතකොට ගිය සතියේ තිබුණ එකේ මේ වගේම රටාවක් තමයි තිබුණේ. මුලින් ඇති රූපයට සමාන රූපේ තෝරනවා. ඒ නිසා අපි සමහර වෙලාවට අනවශ්‍ය වෙලාවක් ගන්නෙත් නැහැ. එතකොට ඔබට පේනවා මේ මැද මෙතන අඩුවක් තියෙනවා. ඒක සමාන නැහැනේ. මෙන්න මෙතනකුත් අඩුව තියෙනවා. මම පෙන්නලා තියෙනවා. හොඳයි. ඒ නිසා සමාන රූපයේ 3 ඔබ ඊට යටින් ඉඩක් ගන්නවා දිමහොත් ඔබ පෑනක් භාවිතා කරලා මෙන්න මේ පැත්තෙන් හරිය දාන්න. හොඳයි. මෙච්චර ලොකු ඝනකම් පෑන් පාවිච්චි කරන්න එපා. මෙන්න මේ වගේ පෑන පාවිච්චි. හරි. ප්ලාස්ටික් මන් පාවිච්චි කරන්න එපා. අතු පෑනක් පාවිච්චි කරන්න. හරි ටිකක් දිග වැඩි වුණා. මේ වගේ හරිය දාන්නත් එපා. හොඳයි. දිග හරියක් දාන්න. ඇස්පේන ඕන කෙනෙකුට මේවා හරියෙම ඈ. ඇස්පේන් නැත්තම් තමයි පසුබිම. වෙනම අදහසක් ගන්න වෙනවා ඇස්පේන් නැත්තම්. දෙවෙනි ප්‍රශ්නේ. ඒකේ මුලින් ඇති රූපයට සමාන රූපේ තෝරාද්දී ඔබ හොඳින් නිරීක්ෂණය කළොත් මෙන්න මෙතන වෙනසක් පේනවා. මෙතෙන්ට වඩා මේ දෙපැත්තේ ඉරි නැති බව පේනවා. ඒ නිසා මේවට අපි කාලය නාස්ති කරන්න ඕනේ නැහැ. අංක 3 උත්තරේ. හොඳයි. ගිය සතියේත් මේ වගේ ප්‍රශ්නයක් තිබුණා. ඒකට ඒක තේරුම් අරගෙන ඔබ මේ සතිය වැඩිට ලෑස්ති වෙලා තියෙනවා. මෙන්න මේ කොටුව ඇතුලේ තියෙන සංඛ්‍යාව වෙනුවට
මොකද මේ 63 හතෙන් බෙදලා එන උත්තරේට 18ක් එකතු කරපුවාම 27 එන්න ඕන. එහෙමනම් මේ මේ 63 හතෙන් බෙදපුවාම කියනවා 63 හතෙන් බෙදපුවාම කීයද? නවයයි නවයයි 18යි 27. හරිනේ? හරි. මෙතන 37යි 18යි එකතු කරන්න. කීයද උත්තරේ එන්නේ? 37යි 18යි එකතු කරපුවාම 55. Very good. එහෙනම් 55 එන්න පුළුවන්. 11 5 55. 11 5 55. හරිනේ? Right. මේවා මේ බෝඩ් වල ගිහලා හදන්න ඕනේ නැමෙයි හොඳයි. ඊළඟ පස්සේනි ප්‍රශ්නේ අඳුරු කළ කොටස මුළු රූපයෙන් භාගයක් ලෙස නිවැරදිව ඇති පිළිතුරු. දැන් මේකට උත්තර හොයද්දී මේකට උත්තරේ හොයපු විදිය සම්බන්ධයෙන් කාට හරි පුදි අදහසක් තියෙනවා නම් කියන්න සර් මෙන්න මේක මෙහෙමයි මම උත්තරේ හෙව්වේ කියලා. ඉන්නවද? සමහරු මේකට උත්තර හොයන්නේ අමුතු ක්‍රමයක. ඔබේ ක්‍රමය කියන්න කොහොමද? සර් අර උඩ සමචතුරස්‍ර පේලියේ තියෙන්නේ අඳුරු කරපු කොටු කොටසක්. ඔව් ඔව් ඔව්. ඔව් ඔව් yes. යට කොටට කොටසට දැම්මොත් ආ යට කොටසට දැම්මොත් අඳුරු වෙලා තියෙනවා කොටු තුනක්. Very good very good very good. මේ මෙහෙම සමාව මෙන්න මෙහෙම ගන්නවා හොඳේ. සර් මම හැදුවේ එහෙම නෙවෙයි. මේ ඔබ හැදුවේ කොහොමද? සර් මම හැදුවේ අර මට ඕන පෙනෙන ස්ක්‍රීන් එකේ අවුනේ. ඔකේ. උඩම තියෙන අද මේ ත්‍රිකෝණේ උඩම තියෙන කෑලි දෙක අරගෙන දානවා මේ යටම තියෙන මුළු දෙකට. මේ දෙකට. ආහා. ඔව් සර්. ඊට පස්සේ මේ දෙවැනි එක ඉතුරු වෙන එක එක කොටුවකට හදා ගන්නවා. ආහෙම. ආහා. එතකොට එතකොට සර් තුනක් ආවා. ආ එහෙම කරන්න ඔයාවයි කියපු විදිහට කරන එක අපිට බය නැහැ. සර් එහෙම හරියට මේක කරලා මේක කරලා මේක හවන්න පුළුවන් කියලා එහෙම ගන්න කියලා එකක් මෙතන එනවා. මෙතන හැබැයි ඔක හැම විටම ඔය වගේ එයි කියලා හිතන්න එපා. අර තිහාශි කරපු විදිය තමයි වඩාත්ම මොස්ට් සූටබල් ක්‍රමය. මොකක්ද? මෙන්න මෙතන තියෙන කොටු හොඳට මතක තියාගන්න. මෙතන තියෙන කොටු තුනේ හරියටම කොටු එකමාරක් පාට වෙලා තියෙනවා. මෙතන තියෙන කොටු තුනේ හොඳයි. ඒකේ හරියටම එකමාරක් පාට වෙලා තියෙනවා. අපිට ඕන නම් පුළුවන්. අපිට ඕන නම් පුළුවන්. මෙන්න මේ පාට විච්චි මේ කොටස අරගෙන ඇවිල්ලා මේ මේ හිස්තරෙන් තිබ්බහම මේ කොටස වහන්න පුළුවන්. මෙන්න මේ කොටස වහන්න පුළුවන් හරියට. හරි. එතකොට වැහුවහම ඒ උඩ කෑල්ල ගෙනල්ලා යට කෑල්ලෙන් තිබ්බහම හරියටම කොටු තුනක් වැහෙනවා කියලා අපිට පේනවා. ආයි කිසි ප්‍රශ්නයක් නැහැ. අපි එහෙම තමයි කරන්න පුරුදු වෙන්නේ. එහෙම කරාට පුරුදු වෙන්න ඕන. හරියටම කෑලි ලොකු කෑලි ගෙනල්ලා කණි රූපේ හදාගන්න. අර වගේ කෑලි කෑලි එකතු කර කර රූපේ හදන්න ගියොත් වැඩේ භයානක වෙන්න පුළුවන්. වැරදි උත්තර එන්න පුළුවන්. හැබැයි මෙහෙම කරන්න පුළුවන් ඔබට ඕන. මම අර මුලින් කිව්වා වගේ ඒකට පුනි අවබෝධයක් තියෙන මෙතන තියෙන කොටු තුනෙන් එකමාරක් පාට වෙලා තියෙනවා. එහෙනම් පාට වෙච්ච කොටස එකමාරයි කියලා ප්‍රතිගින් ලියා ගන්න ඕන නම් එකක් ටික සංකීර්ණ වැඩක් එක අදහසක් තියෙන්න ඕන එකමාරුද භාගෙද කියන එක සම්බන්ධ ඔළුවට පොඩ්ඩක් නැත්තම් ඒත් බෑ.
මෙතන තියෙන තේ රූපේ හරියටම එක හමාරක්. එතකොට එක හමාරයි අර එක හමාරයි එකතු කරපුවාම 3යි කියලා අපිට උනම් ගන්න පුළුවන්. හොඳේ. කොටු 10ෙන් 3යි කියලා ගන්න පුළුවන්. හරි. වඩාත්ම හොඳේ මේ උඩ තියෙන බෑ. මේ උඩ තියෙන එක මේක ගෙනල්ලා මේ මෙතනින් කියලා මෙතන මේ ඍජු කෝණ ආශ්‍රය සම්පූර්ණ කර ගැනීම තමයි හොඳම වැඩේ. හරි. 10න් 3ක් පාට වෙලා නම් උත්තරේ 10න් 3යි. හරි. බල නෑ නෑ සර් එහෙම නෙමෙයි මම මෙහෙමයි හදන්නේ කියලා ඔබට තලින් තීන්දුව කරලා හදන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඒකෝ මේ කැමැත්ත. අපි වඩා නිවැරදි වඩා සුදුසු වෙන්නේ. මගේ අදහස මගේ අත්දැකීම් නම් අර නිහාස කරලා බලියන සිටින දෙන්නම නේද? හරි. හරි හොඳයි. මේක මයික් ඕන් මේ මයික් ඔන් කරන්න එපා අවශ්‍යතාවයට උන් කරන නැවත ඕෆ් කරන්න ඕන නැත්නම් අපිට කරන්නේ රයිට් ප්‍රශ්න දිනන අහන්න පළවෙනි පිටු සම්බන්ධයෙන් ගැටුම් දිනන අහන්න අපි යනවා දෙවෙනි පිටුවට දැන් මේක මේක මේකට උත්තර හොයද්දි මේක තර වගේම තමයි අපිට මෙන්න මෙහෙම රූපයක් තියෙනවානේ මෙන්න මේ රූපේ දෙකට පලා ගත්තොත් මෙතනින් මේකේ කොටු කීයක් තියෙනවද ළමයි මෙන්න මේ රූපේ අපේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නට මගේ අදිනේ ඉන්නේ නැහැ පොඩි මම ඇන්දට මේ ස්ක්‍රීන් එකේ අදින්නේ හරි මට කියන්න මම මේ නිල් පාට කරන එක මෙන්න මේක මෙතන කොටු කීයක් තියෙනවද මේක කොටු කීයක් තියෙනවද त्रिकोणेला ඒ ත්‍රිකෝණේ ගලවගෙන ගිහිල්ලා මේ මේ පැත්තෙන් තියන්න බැරිද? පුළුවන් සර්. පුළුවන්. එහෙම තිබ්බහම අපට හරියටම පේනවා මේ රූපෙන් හරි භාගයක් වැහෙනවා කියලා. නේද? ඔව් සර්. හරි භාගයක් වැහෙනවා. හරි භාගයක් කියන්නේ උත්තරේ දෙකෙන් එක. එක. දෙකෙන් එක. පාට කළ කොටස දෙකෙන් එක. හරි නේ? Right. හත්වෙනි ප්‍රශ්න හතට ප්‍රශ්න සඳහා පිළිතුරු සැපීමේ පහත වෘත්ත ප්‍රස්තාරය ප්‍රයෝගික කරගන්නේ වෘත්ත ප්‍රස්තාරයේ හරි භාගයක් සිංහල කාලක් මුස්ලිම් අරික්කා අටෙන් පංගු එකක් මැලේ අටෙන් පංගු එකක් දෙමළ දෙමළ ජාතිකයන් සංඛ්‍යාව 175 ඒක සිම්පල් හොඳේ 175 කියන්නේ මෙන්න මේ 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 මෙන්න මේ ඒරියා එක 175. නා සිංහල ජාතිකයෝ මේ වගේ කී ගුණයක්ද දෙමළ වගේ කී ගුණයක්ද නම් මම මෙතන කියන්නේ හතර ගුණයක්. හතර ගුණයක්. ඒ හතර ගුණයක්. ඔබට විඤ්ඤාණය තියෙනවා නම් ඔබට හිතනවා මෙහෙම කඩා ගත්තාම හතර ගුණයක් නේද කියලා. ඔව් එහෙම තමයි. මේක අටෙන් එක පංගුවක් තියෙන්නේ. මෙතන හත්. ඒ වගේ පංගු හතරක් තියෙනවා. 175 4 වෙනි පිටු පහ උත්තරේ 700. No problem. මුස්ලිම් සහ මැලේ ජාතිකයන්ගේ එකතුවට වඩා සිංහල ජාතිකයන් කොපමණ වැඩිද? අපිට ඕන නම් 175 ව 3ක් ගුණ කරලා අමතර ගුණ කරලා තියෙනවා. සිංහල ජාතිකය අපි හෙව්ව 700යි. ඒ 700 මේ 525 අඩු කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් මේ කොටසට වඩා සිංහල වැඩි වෙන්නේ මෙන්න මේ දෙමළ ජාතිකයන් හා සමාන ප්‍රමාණකින් තමයි සිංහලතාව වැඩි වෙන්නේ. ඒක 175 කියලා ගන්න පුළුවන්. සාමාන්‍ය විඤ්ඤාණයක් කියන කෙනෙකුට මේක දැක්ක ගමන් උත්තරේ හොයන්න පුළුවන්. එහෙම දැක්ක ගමන් උත්තර 15 වෙනි කෙනෙක් මෙතන ඉන්නවා නම් එයාට ඉතින් අනිවාර්යයෙන්ම විභාගයේ ප්‍රතිඵලත් 15 වෙනවාමයි. හොඳේ? හරි.
ඔන්න අපි ආවා දිසාව වෙන දැන් මේක අලුත් ගිසති කරේ නැහැ මේක හොයන්න මේක බහදන්න මොකක් හරි ක්‍රමයක් ඔබ දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියන්න පහැන්න සර් සර් මුලින් දකුණ වම දා ගන්න මුලින් දාන වම හොයා ගන්න ඊට පස්සේ වම දකුණ දාලා ඊට පස්සේ සර් අම් පැත්තෙන් ගත්තොත් උඩට උතුරු පැත්තට ගිහිල්ලා අර නැගෙනහිර දිශාවට ගිහින් එතනින් හැප්පෙනවා ආහා දකුණු පැත්තෙන් ඇවිදගෙන යද්දි ඒ පැත්තේ හැප්පෙනම දකුණු අතනේ එහෙමද නෝසර් ඊට පස්සේ ඒ තැන ඉඳන් උඩට යද්දිනුත් හැප්පෙනවා හැප්පෙනවා පොඩක් ගිර මගේ හැප්පෙන තැන පොඩක් අනිත් තැන පේනවා පොඩක් ගිර පොඩක් විහාසි කියන්නේ වම් අත පැත්තේ මෙහෙම ඇවිදගෙන යද්දි ඔය හැප්පෙන කතාව අනිත් කවුරුත් තේරෙන්නේ නැහැ නේද ඔය ඇවිදගෙන යද්දි මේ මෙතන යද්දි මුල්ලේ ගිහලා හැප්පෙනවා හැප්පෙද්දි වම් අතට එකයි ආ හැප්පුණු ගමන් හැරෙනවා හැරෙද්දී උඩට යද්දි ආයක් හැප්පෙනවා දෙකයි එහෙම නේද ඉතිහාසය දෙකයි ඔව් සර් මේ පැත්තේ මුල්ලේ මෙහෙම යද්දි හැප්පෙනවද නෑ හැප්පෙන්නේ නෑ අමුරට යන්න පුළුවන් වෙරි ගුඩ් අපි හොම ඉස්සරහට 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 යනවා යද්දි ආයෙවත් හැප්පෙනවා එතනින් හැප්පෙනවා ලංකාවේ මෙච්චර ලස්සන නේද? ආ. හා. එතකොට ඒ වගේ හැක්කුණු අවස්ථා ගණන් කරපුවාම වම් අත පැත්තට හැරෙන මාර්ගය. හරිද? ඒක හොඳ අදහසක්. දැන් අපි හැක්කුවත් එහෙම. අපි හැංගෙන් දැන් මෙහෙම මෙහෙම යද්දි ඒ හැංගෙන්ද පුළුවන් මුල්ල මේකට එහෙම ගන්න කියලා. එකත් එක කතාවක් හැප්පෙන කීට වඩා හොඳයි කියලා මම හිතේ. right අපි ඊට කලින් 9 වෙනි ප්‍රශ්න යන්න බෑ 9 වෙනි ප්‍රශ්න කියන්නේ උතුරු දිශාව බලා ගමන් කරන වාහන ඒක ලේසි උතුර තියෙන්නේ මේ උඩ කියලා පෙන්නලා තියෙන මෙතන ඒ නිසා ඒ අතට ඊතලයේ පිහිටන අවස්ථා ගණන් කරනවා 1යි 2යි 9යි 9යි 1 උතුරු දිසා බලා ගමන් කරන වාර දානකයක විශ්වාස කරන්නේ 1 7 මම දැන් ඉතිහාසය කියන හැප්පෙන කතාවක් කියන්න හොඳට අහගන්න මේ නිවසේ සිට පාසලට ගමන් කරන විට අපි වම් අතට සහ දකුණු අතට හැරෙන වාරගාන හොයාගන්න කියද්දී අපි ආරම්භයේදී ඉස්සරලාම ඒ ආරම්භයේදී ඉස්සරහ වළඳියදී වම් අත මේ පැත්තේ දකුණු අත මේ පැත්තේ කියලා අපි මුලින් ආරම්භයේ වම දකුණ සටහන් කරගන්න ඕන. අපෙන් අහන්නේ වම් අත පැත්තට හැරෙන වාරගාන නිසා අපි ඔය වම් අත තියෙන පැත්තෙන් මේ මෙහෙම මේ රේඛාවට සමාන්තරව ළඟින් මේ පැත්තෙන් මෙහෙම ගමන් කරන්න ඕන. ඒ රේඛාවට සමාන්තරව ඒ පැත්තෙන් ළඟින් යන්න ඕන. මගේ රේඛාව ලොකුයි සමහම යද්දි ඔහොම වම් අත පැත්තෙන් ඔහොම පොඩි ටුවර් එකක් සංචාරයක් ගිහිල්ලා බලනවා. නේද? ලොකු රේඛාවක් නිසා මම අයිතම සැපොඩි රේඛාවට යනවා. ඒක හරියන්නේ නැහැ ලොකු එක.
වං අත පැත්තේ මේ මෙහෙම 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 අපි වං අත පැත්තේ මොහොමව යනවා. වං අත තියෙන පැත්තේ නිකන් විහිදලා බලනවා. ගොඩක් ඒ කරවම. හොඳයි. එහෙම යද්දී අර තිහාසි කිව්වා වගේ අපි හැප්පේ යම් තැනකට. ඒ හැප්පෙන්නේ වං අතට හැරෙද්දී තමයි. අපි බලමු දැන් හැප්පෙන අවස්ථාව. හොඳයි. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි ස්ථාන හයකින් අපි හැප්පෙනවා. එහෙනම් වම් අත පැත්තට හැරෙන ගාන හය. හරි. හා මන් තාපොඩ උදව්වක් කරන්න. මේක ඒ මොකවත් නොකර හදන්නත් පුළුවන්. යම් කෙනෙක් ගමන ආරම්භ කරන දිශාවයි එයා ගමන අවසන් කරන දිශාවයි දෙකම එක නම්. එයාගේ එකයි එක නම්. හරි. එක නම්. මෙයාගේ වමට සහ දකුණට හැරෙන වාර ගන්න එකයි ගන්න. එතකොට මොකද අපි කරන්නේ? එතකොට මොකද කරන්නේ? මේ වාමුටික ගණන් කරන දෙකින් බෙදුවාම අපට සා දකුණට හැරෙන වාර ගණන වාමුටික ගණන් කරන දෙකින් බෙදුවා නම් ආ වාමුටික වාමු කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 12යි වාමු 12යි වාමට 6යි දකුණට 6යි. හැබැයි ඒ කොන්ඩෙන්සිය අදාළ වෙන්නේ හොඳට මතක තියාගන්න වමට සහ දකුණට හැරෙන වාර ගන්න එක සමාන වෙන්නේ ගමන් ආරම්භ කළ දිශාවයි අවසන් කළ දිශාවයි එකම නම්. දැන් උතුර බලා ගමන පටන් අරගෙන උතුරෙන්ම අවසන් කරන නිසා අපිට මේ කොන්දේසිය මෙතෙන්ට දාල කරගන්න පුළුවන්. හොඳේ. ඔන්න මතක තියාගන්න. දෙමව්පිය වහගෙන ඉන්නවා නම් උදව් කරනවා. හොඳේ. රයිට්. ඊළඟ නම් මේක ළමයි මොකද වෙන්නේ? මේක රිවර්ස් එකට යන්නේ. මේ අතට යන්නේ හොඳයි. රිවර්ස් එකට යන්න අපිට අමාරුයි වාහනේ. ඉස්සරහට ගියහම රිවර්ස් හැද පාටයි. ඊට පස්සේ මේක මෙහෙම යනවා. ඊට පස්සේ මෙන්න මේ ඊතලයේ වගේ එක උඩ තියෙන විදිහට මේක පහළට එනවා. එහෙම උත්තරයක් තියනවද? හා? මොකද උත්තරේ? තුන. 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 පාන අහුන් කරලා තියෙන තේකද? ආන ප්‍රශ්නෙට උත්තරේ මේ මුල්ලේ මෙතන, මේක මෙතන, මේක මෙතන. ඊළඟ මුල්ලේ මේක රිවර්ස් එකට එන්න ඕන. මේ මෙතෙන්ට එන්න ඕන මේ ඊතලේ නැති පැත්ත. හොඳේ. අරනේ. ඒකයි. හරි. දැන් ප්‍රශ්නේ 11ක් ඉවරයි. 11ම හරියට ඉන්නවා. ඕස. ඕස. ඉන්නවද? ඕස. ඉන්නවද? ඕස. හරි. 11ම හරියට අනිස්සන් බලන්න. අත උසල් කියන්නේ නිකන් අත නෙමෙයි කැමරාවෙන් අත නෙමෙයි මේ මේකේ මයින්ඩි මයින්ඩි හරි ඉරි විදි හරි මලුසාන් බොරු කියන්නේ පාය උදුලි ආ තේනුජ පිසවසා ලුෂා විසල් අත උසුපය තමයි මුලට ආවේ තියෙන්නේ. හරි ගොඩක් අය හොඳයි බලන්න ඔබ CNC එක ගන්නවා නම් මගේ පේපර් එක අසාර්ථකයි කියලා මට හිතෙන්නේ. හොඳේ. ඔබට දෙන්නා නෙමෙයි මම හදන්න ලකුණු. right අර බලන්න. මේක අයෝ සරලයි. යට එක කළු, උඩ එක කළු. ඊට පස්සේ එකක් පැනලා ඉස්සරහට ඊළඟ එකේ උඩ අතින් ඉඳලා පහළට එකක් ගහන මේ කොටුව ඉරියඳ එකක් තියෙන්න ඕන. ඒකට උත්තරේ දෙක. හයි අපි ඊළඟ ගාන ස්ක්‍රීන් ෂෙයාර් එක නෙමෙයි
board එකේ හදන්න try කරමු එකක්. හරි. මොකද්ද ඒකේ කියන්නේ කතාව? ඔය ගණිත ගැටළු සමහරුන්ට මීටර වෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. අක්ක අඹගෙඩියක්ද? Board එකේ පේනවනේ. ඔව් සර් අක්ක අඹ ගෙඩියක් අඹ අඹ ගෙඩියක්ද එමෙන් තුන් ගුණයක් මිල වූ ඇපල් ගෙඩියක් ඇපල් ගෙඩිය තුන් ගුණයක් මිල එන අඹ ගෙඩිය රුපියල් නම් ඇපල් ගෙඩිය රුපියල් 3යි කියලා මේ කියන හරි මිලදී ගැනීමට රුපියල් 92ක් වැය කරනවා. දැන් මේ 92ට මොකද කරන්නේ? ඇලවන්න. සර් 92 බෙදෙනවා 4. 92 සර් අඹ ගෙඩියකට 1යි නේද? සර් 92 බෙදෙනවා 4. දුකලා එන ගන්න බෙදෙනවා. අපි මේ වගේ යන ගණන් ගියේ සතිය හැදුවා. ඒ අපේ රටාව තමයි එකම රටාවේ ගණන් කීපයක් එක දිගට දීලා ඊට පස්සේ වෙනස් කරනවා. මේ කණුද මොකද ගිය සතිය ඉගෙන ගත්තුනේ මේ සතියේදී තහවුරුද කියලා බලන්න තමයි අපි හිම කරන්නේ. තහවුරුද? හරිද? ඈ? ඔව් සර්. ඔව් සර්. කණු දෙකක් අතර පරතරයේ මීටර 4යි 95ක් සිටලා තිබේ. හරි. පරතර ගාන හොයා ගන්න ඕනේ. ඊට පස්සේ 10 ගුණ කරනවා 4. එතකොට මුළු දුර එනවා. මීටර 40. වෙරි ගුඩ්. මේ අපිට පොඩි පොඩි ශබ්ද ඇහෙනවා. ඔබ මයික් එක ඔන් කරගෙන ඉන්න සම්බන්ධයකින් මමක් වන්න බෑ. කතා කරලා ඉවරලා ඕෆ් කරන්න. හොඳයි. ඊට පස්සේ අපිට කොයි පොඩි පොඩි බබාලාගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. හරි. බබාලත් කෑ ගහනවා එහෙනම්. රයිට්. අපි යන 15 වෙනි ප්‍රශ්නේ මම නම් කරන්න ඉක්ිනවා මට මේක කව කියන්න. නම් කරන්න කියලා. මට හිතන කෙනෙකුට තමයි දෙන්නේ. හරි. උදුලි ජයමිනි. ජයමිනි කියන්නේ ජය ගන්න මැණික්. උදුලි කියන්නේ බබලන. බබලන ජය ගන්නා මැණික්. කියන්න මට 15 වෙනි ප්‍රශ්නේ රටාව මොකද කියලා. මැනික මැනික නැද්ද උදුලි උදුලි උදුරු නිදි විහන් මම දැක විහන් ඉන්නවා විහන් ඔව් සර් කීම් රටා ඒනේ අර තුන තුන් අරක් හය මේ 18යි 18 දෙකෙන් බෙදලා 9 ඊට පස්සේ දෙවෙනි එක මේ 4 5 20යි 20 දෙකෙන් බෙදලා 10 හොඳයි ඊළඟ ඊට පස්සේ 4 අරක් 4 28යි දෙකෙන් බෙදලා 14යි හරි විහන් ඊළඟ එකක් කියන්න පුළුවන් උදුලි ඉන්නවද උදුලි ඒ පුළුවන්. විහන් කියමු.
enne hama ganakama enne me 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 10යි 10 good එතකොට 10යි අනිත් එකෙන් 10යි අනිත් එකෙන් 10යි 10 වෙන 7ක් අඩු නේද very good right okay good නිවැරදිව පිළිලා යොදලා තියෙන්නේ මම හොඳ වචන කතා කරවි වෙන්න බෑ මම ඔහු දිනපත වෙන්න බෑ එහෙනම් උත්තරේ තුන හොඳයි right අපි යනවා මෙහි කුඩා ගණක කීයක් තිබේද 18 වෙනි ප්‍රශ්නෙට උත්තරේ කීයද 27 27 27 කියලා ඉස්සෙල්ලා 27 සර් 27 කියලා ඉස්සෙල්ලාම කියපු කෙනා මට කියන්නේ ඉස්සෙල්ලාම 27යි කියලා කියපු කෙනා ඒ 27 එන්නේ කොහොමද කියන්න පැහැදිලි කරන්න 9 වැඩි කිරීම 3 ඇයි 9 3 වැඩි කරන්නේ කොටු 9ක් තියෙන එක කොටුවක කොටු 9ක් තියනලු එක කොටුවක not clear not clear පැහැදිලි කරන්න එක පැත්තක කොටු 9ක් තියෙන එක පැත්ත තියනවා ඒක කොටු 9ක් තට්ටු 9ක් ඒක නිසා පැත්ත කාමර තුනක් තියෙන නිසා 9 3න් ගුණ කරාම 27ක් එනවා තට්ටු 9ක් නෑ මේකේ තට්ටු 3ක් මේක තට්ටු 3ේ කොට නැගිලා ඔය තට්ටු 9ක් තියෙන්නේ ඔන්න තව එකක් කිව්වා තට්ටු කොහෙද 9ක් තියෙන්නේ තට්ටු 3යි තට්ටු 3යි කොටු නෙමෙයි තියෙන්නේ ගණක ගණක කුඩා ගණක තියෙන්නේ මේ කොහෙද කොටු තියෙන්නේ ආ කුඩා ගණක මේ මේ වගේ ගණක හරි ඒ වගේ ගණක තට්ටු තුනක් තියෙන ඇත්ත මේ එක තට්ටුවක් මේ තමයි උඩ තට්ටුව මේ උඩ තට්ටුවේ ඒ වගේ කුඩා ගණක කීයක් තියෙනවද කියන්න බලන්න මම කීයද තියෙනවද 9 9 9 9ක් තියෙනවා. එහෙනම් මේ දෙවෙනි තට්ටුවෙත් 9ක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ නේද ළමයි? ඔව් සර්. ඔව් සර්. දෙවෙනි තට්ටුවෙත් 9ක් ඔව් සර්. ඔව් සර්. 9 තට්ටුවක්. සර් 9වා 3ක්. ඔව් ඒක තමයි. එක තට්ටුවක තියෙන ගාන හොයලා තට්ටු ගානෙන් ගුණ කරන්න. එක තට්ටුවක 9යි තට්ටු 3යි 9වරක් 3 27යි. හරි එහෙම නැතුව වෙන මොකක් හරි ප්‍රමයක් කියන කෙනෙක් කියනවා මට මේක හදාගන්න නෑ නෑ සර් කොහොම නෙවෙයි මම හදාගන්න සර් මම හදාගන්න මෙහෙමයි සර් කවුද කියන්නේ ක්‍රමේ කියන්නේ තව තියෙනවා කම ඔක විතරක් ඇයි ක්‍රමේ කර තියෙන්නේ යස් කියන්න අවුරුත් නෑ නේ මේ මට කියන්නකො මේකේ දිග අතට ගණක කීයක් තියෙනවද 3ක් සර් 3ක් පළල අතට 3ක් සර් 3ක් සර් 3ක් සර් ආයෙත් දිග පළල උස්සේ එකයිනේ එලා 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වල 9 මොකද්ද ඉලක්කම් වගේ දාලා තියනවා කියලා සේ 1 2 3 4 5 6 ඔය ගිරා වගේ කටපාඩම් කරලා ඔහු කිව්වා මම මේක වෙනසක් කරලා දුන්න ගමන් රේස් දාන්න ඒකමයි හොඳේ ඒකතු කරන්න පුළුවන් මේ කන්ඩිෂන් එක තිබ්බොත් මෙන්න මේ කොන්දේසිය තිබ්බොත් විතරයි
මේ ත්‍රිකෝණ හතර සරල රේඛාවකින් සම්බන්ධ වෙලා තියෙන්න ඕන. හරිද? සරල රේඛාවකින්. එහෙම නැතුව මේ මෙහෙම රේඛාවක් නැමිලා තිබුණොත් බැරි වෙලා කෝ. අවසාන ත්‍රිකෝණ මෙහෙම නැමිලා මෙහෙම වෙලා. එතකොට ඒ දෙක ගණන් ගන්න නෑනේ. ආ එතකොට ඔය කියන ක්‍රමයට මේවා ගණන් ගන්නද? බැහැ. තුන අංක දාන්න බෑ හොඳේ. එනිසා ඉදිරියේදී ඒවා දෙනවා. මේ වගේ එකක් ආවොත් අපි අංක දාන්න පුළුවන්. අපි අංක දාන කෙටි ක්‍රමයේ කටපාඩම් කරගෙන ජීවිතේට ආයේ මේකක් එන්නේ නැහැ විභාගෙට. මේ විභාගෙට අහලා ඉවරයි. මේකක් ආයේ එන්නේ නැහැ. ආවොත් මම උලිහිත ගන්නවා. කවුද කියන්නේ නැහැ. මොකද්ද පක්ෂේ තන හැමෝත් මොකද්ද නම් දුවනවා කියලා අයන් ඒ වගේ හොඳේ. එන්නේ නැහැ. හරි. මේකක් එන්නේ නැහැ. මේවා වෙනස් කරලා ඉන්නේ හාට මහාට මාරු කරලා. ඒ නිසා බලයිස් ඔබ බලාපොරොත්තු වෙන්න එපා මෙහෙම අංක දාලා විභාගෙදී එකක් බලලා ලියන්න. කිසි දවසක එන්නේ නැහැ. හරි. ඒ නිසා ඔබ පුරුදු වෙන්න. ඉස්සලා මේක අපි එක එක බලමු. මේ තනි ත්‍රිකෝණ 1යි. 1යි. මේක 2යි. මේව 3යි. මේව 4යි. තනියව ගත්තොත් තනි තනියව ගත්තොත් ත්‍රිකෝණ 4ක් තියෙනවා කියලා අපි දන්නවා. මේ කතා කරන හැනවා ඊට පස්සේ මෙන්න මේ දෙක එකතු කරලා ගත්තොත් ත්‍රිකෝණ දෙක දෙක එකතු කරලා ගත්තොත් වෙනවා 1යි ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මෙහෙම 2යි මේ දෙක එකතු කරලා ගත්තොත් මෙතන තියෙනවා ත්‍රිකෝණ එහෙම ගත්තොත් 3ක් තියෙනවා ඊට පස්සේ ළමයි අපිට දැන් 4යි 3යි අපි ගත්තානේ අපි දැන් ත්‍රිකෝණ තුනක් එකතු කරලා ගත්තොත් මෙන්න මෙහෙම 2යි මේ මෙහෙම ගත්තොත් 2යි එතකොට 4යි 3යි ඊට පස්සේ 2යි ඉස්සෙල්ලා 4ක් ආවා 3ක් ආවා 2ක් ආවා මේ 4 එකතු කරලා තනි ත්‍රිකෝණයක් හදන්න පුළුවන් එකක් ඕක තමයි අපි ඔය කෙටි ක්‍රමයක් විදිහට 1 2 3 අංක දාලා කරන්නේ හොඳේ ඇත්තටම වෙන දේත් අපි ඉගෙන ගන්න ඕනේ ගිරව් වුණොත් විභාගෙ පාස් වෙන්න බෑ ගිරවුන්ට ඈ ගිරවට කියපු දේ අපසු කියන්න විතරයි පුළුවන් හිතන්න බෑ පෙත්තපත් කෑවද කියලා ආයමත් කියන්න ගුලාම ඉතින් එහාට හිතන කරන්න බෑ රයිට් සනත් සාන්තට වඩා බර වැඩි නමුත් සරත්ට වඩා බරින් අඩුයි දැන් අපිට මේ වගේ ගණනක් ආවොත් අපි අනිවාර්යයෙන් මේක ලියන්න ඕන කමක් නැහැ හොඳයි අවචිතාන් වල ඉල්ලලා තමයි මේ වැඩේ කරන්න ඕනේ. බර වැඩි ඇයි? මොකද අරගෙන දානවා. සනත් සාන්තක වඩා මරින් වැඩි. සමත් කියන ක්‍රියා සාන්තක වඩා මරින් වැඩි. මුලට දැන් වැඩි නමුත් සරත්ත වඩා මරින් වැඩි. මෙන්න මේ සරත් කියන ක්‍රියා වඩා මරින් වැඩි. එහෙනම් අපි ගහන ප්‍රශ්න මොකක්ද? බරින් වැඩිම තැනත්තා සරත්. ඇත්තද? මෙයා තමයි බරින් වැඩිම කෙනා. අනු බරින් වැඩිම කෙනා සරත්. පෑන කල්ලි මාතු. මේ පෑන ආව හැමදාම සම්මේලන. තේරුණා නියෙන්නේ නෑ. හරි. අපි එනවා ඊළඟ ප්‍රශ්න. එකලේසි. මෙන්න මේ ඊළඟ ප්‍රශ්නේ අපි මීට කලින් මෙහෙම ප්‍රශ්නයක් ඔබට දුන්නේ නෑ මඟ ගෙවුවා. හායි. ගමනකින් තුනෙන් එකක් මඟ ගෙවු කරත් අපි අනිවාර්යෙන් මේවා එකක් ආවොත් ඉස්සර කරන්නත් තියෙනවා මෙත ගමන. මෙන්න ගමන. තුනෙන් දෙකක්. ඔන්න තුනෙන් එකක්. තුනෙන් එකක් මඟ ගෙවු කරත්යක් ගමන අවසන් කිරීමට තව කිලෝමීටර් 20ක් යා යුතුයි. මේ දෙකේ එකතුව 20 නම් එකක් තියෙනවා. සර් 10යි සර්. දෙකට බෙදන්න. එහෙනම් මේකත් 10යි. මේකත් 10යි. ගමනේ දුරු කියලා 10යි වතුමයි. 10. 10 වරේ 10යි සර්. කිලෝමීටර 10යි සර්. 10යි 3ක් තියෙනවා. හොඳයි. right. කිලෝමීටර 30යි. 30යි. අපි යනවා ඊළඟ වැඩේට. බෝලේසි. මේකේ වෙන්නේ මෙහෙමයි ළමයි මේ හිස් කොටුව කළු වෙලා
මේ ත්‍රිකෝණය කළු වෙලා ඒ හැඩේම තියෙනවා. අයියෝ සර්, ඔවා ලේසි සර්, ලේසි තමා. මේකේ ඇතුලේ රවුම කළු වෙලා, එහෙනම් මේක ඇතුලේ කොටුව කළු වෙන්න ඕන. එහෙම ගත්තහම උත්තරේ දෙක. ඒකත් ලේසි. ලේසි තමයි. පස්සපත්‍රයේ 150ක් ලේසි. හරි. අපි ආවා 24 වෙනි ප්‍රශ්නේ. පහත රූප පහෙන් හතරක් අතර යම් සම්බන්ධයක් තියෙනවා. එසේ සම්බන්ධයක් නොදක්වන රූපේ. ආයෙත් කියන්න පුළුවන් සම්බන්ධයක් නොදක්වන්නේ මෙන්න මේ කාරණේ නිසා කියලා. සර් මේ කොට මේ තියෙන සමතතුරස්සාකාර මේ සමතතුරස්සේ භාගයේ ඇතුළේ තමයි මේ වෘත්තය තියෙන්න ඕනේ. ඒ වුණාට සර් හතරවෙනි එකේ සමතතුරස්සේ භාගයේක එළිය තමයි වෘත්තය තියෙන්නේ. එළිය තියෙන නිසා මේ වෙරි ගුඩ් පැහැදිලි කිරීම හොඳයි. රයිට්. සතුන් පක්ෂීන් මයිනාස හාවාද සම්බන්ධයේ පහකින් දැක්. මට කියන්නේ මේ ලෝකෙ වැඩියෙන් ඉන්නේ සත්තුද පක්ෂීන්ද මයිනුද හාවුද? පක්ෂි වර්ගයක් කියන්නේ හාවද පක්ෂි වර්ගයේ මයින. right අපි යනවා ඊළඟට. වත්තක ඇති අඹ peer රහතන් ගස්සම්කයි කිරුට සමානයි. එහෙනම් අඹයි peerයි රඹුටන් එක සමාන ප්‍රමාණයකින් පෙන්නන්න ඕනේ. අඹ peer රඹුටන් එක සමාන ඉඩක් ගන්න ඕනේ. පොල් ගස් සංඛ්‍යාව අඹ peer රහතන් ගස්සම්කයි එකතුවට සමාන නම් පළවෙනි උත්තරේ කොහොමවත් වෙන්න බෑ. ඒවා එක වගේ සයිස් දීලා තියෙන හැම බෑ. මේ තුනේ එකතුව සමාන වෙන්න ඕන පොල්ගස්වල. එහෙම ගත්තහම මෙන්න මෙතන ගන්න බැරි රඹුටන් සඳහා වැඩි ඉඩක් දීලා තියෙන නිසා හැම බෑ. තුනටම එක ඉඩක් තියෙනවා. එහෙම ඉඩක් තියෙන මෙන්න මෙතන. හොඳයි. දැන් සයි තුනම පොල්වලට සමාන වෙලා තියෙනවා. ඒසහා උත්තර අංක දෙක. ඔබ ගහන්න යනවා මේ දෙකට ගහන විදිහ මේ පැත්තට ගියොත් තුනටත් ගහලා වගේ මේ ගහනින් මෙහාට ගියොත් තුනට නෙමෙයි එකට ගහලා වගේ මේ පැත්තට ගියොත් තුනට ගහනවා. ඔය විදිහට උත්තර ගහලා දුපුවත් ඔබ උත්තර තුනකට ගහලා වගේ පේනවා මෙහෙම තිබ්බොත්. හොඳේ. ඒක කරන්න එපා. ලකුණු හම්බ වෙන්නේ නැහැ. right. මේකේ සමචතුරස්‍ර සංඛ්‍යාව කීයද කියලා අහනවා. 10යි සර්. 10 කාටද පේනන්න පුළුවන්? කාටද මේ ස්ක්‍රීන් එකේ අඳින්න පුළුවන්? කාටද පේනන්න පුළුවන්? දැන් මිනුකි කරන්නද? 4ට පුළුවන්. ආ විතර පෙන්නන්න කරන්න. මෙතන එකයි මෙතන දෙකයි මෙතන තුනයි මෙතන හතරයි මේ සම්පූර්ණ එකයි පහයි මෙතන හයයි මෙතන හතයි මෙතන අටයි මෙතන නවයයි ඒ අර පොඩි සමචතුරස්‍රයේ 10යි ආ බලමු මේ බලමු මේ මෙහෙම ගත්තොත්
එකයි. මෙහෙම පෙන්වන්න පුළුවන් ද කියලා මම අහන්නේ දෙකයි. තුනයි. හතරයි. ඊට පස්සේ ඒ හතරම එකතු කරලා එකක් හදන්න පුළුවන් පහයි. ඊට පස්සේ මෙන්න මෙහෙම හයයි. හතයි. අටයි. නවයයි. කොහෙන්ද ලොකු එකයි සම්පූර්ණ එක. හා ඔබට පෙන්වන්න පුළුවන් ද කියලා හදි ඔය විදිහට ලස්සනට පෙන්වන්න පුළුවන් නම් විතරයි පුළුවන් සල් කියනවා. හරි. අත අනිතේ පේන ඔබ ගහපිට මට නම් පිරුණා නිතර පෙන්වනවා ගන්න. කැලුම් සැන්දෑවේ පාර දිගේ ගමන් කරා. හැන්දෑවට ඊට පායලා තියෙන ඊට බහින්නේ කොයි පැත්තෙන්ද ළමයි? ඔබට මාව පේන්නේ නැහැනේ. මෙහෙම ඉඳලා ඉන්නකොට පේන්නේ නැහනේ. ඒකනේ නෑ සර්. හරි. හරි. දැන් පේනවා ඇති. නැගෙනහිර B පැත්තේ, බටහිර B පැත්තේ, බටහිර හැන්දෑව ඉඳ මම නිකන් මේ පැත්තේ ඉර ඇඳලා කැලුම් හැන්දෑවේ පාර දිගේ ගමන් කරන විට දකුණු අත පැත්තේ ඉර බහැගෙන ගියා. ළමයාගේ දකුණු අත මේ පැත්තට එනවා. එතකොට ළමයා උතුර බලාගෙන ගියොත් තමයි අම්මට දෙන්නේ හරෙන් බලයි. උතුර බලාගෙන ගියොත් අම්මෝස ළමයා උතුර බලන් ඉඳ හරියන්නේ. ළමයා දකුණු බලාගෙන ගියොත් එතකොට මොකද වෙන්නේ? එතකොට හරියනවා සර්. එතකොට හරියනවා සර්. වම් අතට පැත්තේ මෙහෙ දකුණු අත පැත්තේ ඩ්‍රයිර බහිනු. එහෙනම් කැලුම් ගමන් කුලේ කවර නිසා මෙහෙ තුරන මෙහෙ කුලේ දකුණු දිශාව. දකුණු දිශාව. දකුණු දිශාව. මොනවද කියන එක පේනවා. ව්‍යාකරණානුකූලව නිවැරදිව ලියලා තියෙන්නේ අම්ම නම් ගියාය වෙන්න ඕන. මම නම් යන්නේ ඉවර වෙන්න ඕන. ඒවා වැරදි. සීයා කුලේ බඩු විදුනුවේ කියන එක තමයි ව්‍යාකරණ කුලෝ නිවැරදිම වාක්‍යය. කියනවා ඊළඟට. තිය. හරි. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහැ නේද? මෙන්න මේකේ රටාව ළමයි මෙන්න මේ ඊට මෙන්න මේක මෙතෙන්ට එනවා හොඳයි ඊට පස්සේ මේ මුල්ලට යනවා හොඳයි ඊට පස්සේ මේක උඩට යන්න ඕන ඒක උඩට යන්නේ මෙතන මෙහෙම ගිහිල්ලා ආය මෙතෙන්ට එනවා ආය ඊට පස්සේ මෙතෙන්ට යනවා ආය ඊට පස්සේ මෙතෙන්ට යනවා ආය මේ මුල්ලට යන්න ඕන ඊළඟට ගිහින්. ඇවිල්ලා තියනවානේ. හොඳේ. රටාව ඔහොම ගිහිල්ලා ආය මෙතෙන්ට එනවා. ආය උඩට යනවා. එන අන්තිමේදී මෙන්න මේ වම් පැත්තේ මේ මුල්ලේ තියෙන්න ඕන. එහෙම තියෙන්නේ උත්තර අංක එක. හරිද? කියන කතාව තේරෙන්න ඇති. හයි. මේ වගේ එකක් අපි ජී සතියේ කරා. ඔව් සර්. මොකද්ද රටාව? මේක රටාවක් තියනවා මෙතන.
එකෙන් වැඩි කරනවා එක් පලක් හතර හතරයි හතර දෙකක් පහ. ඊට පස්සේ මේක දෙකෙන් වැඩි කරනවා දෙවරක් පහ දහයයි දහය දෙකක් එකොළයි. ඊට පස්සේ තුනෙන් වැඩි කරනවා හයවරක් තුන දහඅටයි දහඅට දෙකක් දහනවා. එහෙනම් හතරෙන් වැඩි කරපුවාම 28යි 28ට එකක් එකතු කරපුවාම 29යි. හරි 29. ගුඩ්. අපි යනවා 32 ප්‍රශ්න පත්‍රයේ 32 ප්‍රශ්න අංක 32. කුසල් එක පැයකට කිලෝමීටර 6ක් යයි. එක පැයකට 6යි. එක පැයකට කිලෝමීටර 6යි. එහෙනම් අපේ කිලෝමීටර කීයද දැන් තියෙන්නේ 33. එහෙනම් තව පැයකට තව 6යි. තව පැයකට තව 6යි. 30 නෑ 33 නෑ. තව පැයකට තව 6යි. තව පැයකට තව 6යි. මෙතන 6 වරක් 5 30ක් යනවා. පැය දෙකක් විතර දුන්නේ හැමයි පැය පහක්. පැය පහකට 30ක් යනවා. හැබැයි किलोमीटर तुना क्या යායුතු දුර බෙදෙනවා එක පැයකට යන දුරේ එක පැයකට කොච්චරක් යනවද ළමයි කිලෝමීටර 6 යන්න තියෙන දුර එක පැයකට යන දුරේ බෙදෙනවා 33ට 6 වරක් 3යි 6 වරක් 5යි 7 කිලෝමීටර 3ක් විතර පැය 6කදී किलोमीटर කිලෝමීටර 3ක් යන කටවෙන කාලෙ ඉඳන්ම හදා ගන්න බෑ වාගේ කියලා ඒ කාලේ පය පහයි වුණා. එහෙමත් ගන්න පුළුවන්. අපි ඕනනම් බෙදමු. බෙදන්න ඕන. 3ට නෑ. මේ මෙතෙන්ට තිතක් තියෙනවා. තිත කියලා මෙතෙන්ට බිඳුවක් ගන්න. දැන් 30ට 6 එක කොහොමද? 6 වරක් 5 තියෙනවා. මේකේ අදහස් කරන්නේ 5.5 කියන්නේ 5.5 මිනිත්තු පමණ නෙමෙයි 5.5 කියන්නේ 5.5මාරයි කියන්නේ හොඳේ එහෙම ගන්නත් පුළුවන් නේද කැමති විදිහකට ගන්න උත්තරේ 5.5 මිනිත්තු 30 මාළු කැමරට කැමති සිසු 5 මාළු කැමරට කැමති සිසු මාළු කෑමට කැමති සිසුන් මේ මාළු කියන රවුම ඇතුලේ ඉන්න සේවන එකතු කරන්න කියද 19යි සර් ඊළඟ ප්‍රශ්නේ මාස් පමණක් කන්න කැමතිද 6යි සර් මේවට සම්බන්ධ වෙලා නැති මාස් කියන කොටුවට පමණක් අයිති කෑල්ල මාස් පමණක් හය වර්ග තුනම කන්න කැමතියි
Rupa tuna tama gawe la tiye. Pahai. 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 Menne me diya eka. Paha. Hande? Right. Bandar giyawar pantiye palaweni bandar e nisa wadaatma satya wenne mokak bandar me wadaat palaweniya veida ayala ma kiyanna kiyanna ba ban pantiye vidhayak kiyanne pantiye vidhayak palaweniya wenna ba eka kiyanna are igenuma laksha lameki කල්පනා කරලා බලන්න සමහර පළවෙනියෝ ඉන්නවා එහෙම. Right. හරි සරලයි. මම හදන්න යන්නේ නැහැ මේ වගේ දේවල්. දැන් ඔබ මේ වගේ දේවල් වලට වඩා වැඩි ගණන් හදුවි පාවති. මේ හතරම හත අටයි නම් හත අට හතරෙන් බෙදන්න බෙදන්න බැරනම් ආයෙ දෙක වසරට යන්න තුන වසරට යන්න උත්තරේ දොඩම් ගෙඩියක් 17යි අපෙන් අහන්න දොඩම් ගෙඩි තුනක් නම් 17 තුනේ වැඩි කරලා ගන්න 51 51 ඇයි ඇයි කැපල් ගෙඩියක මිල හොයන්න දැන් දොඩම් ගෙඩියක මිල හෙව්වා නිසා අතන දඩන් ගෙඩියක මිල තියෙනවනේ පැපල් ගෙඩි තුනක මිලක් එක්ක 132ක් කියලා අපි හොයාගත්තා දඩන් ගෙඩියක මිල 17යි කියලා 122න් 17ක් අඩු කරනවා අඩු කරපුවාම 105ක් කියලා ගෙඩි තුනක මිල පැපල් ගෙඩි තුනක මිල ඒක තුනෙන් බෙදපුවාම පැපල් ගෙඩි එක මිල වෙනවනේ ඔව් සර් ඒ වුණාට සර් පැපල් ගෙඩි තුනක මිල හේතුවෙන් පැපල් ගෙඩි තුනක මිල නේ නිසා ඒක තිබ්බොත් එහෙම ඕන් නැතුව මේ ගණන හදන්න පුළුවන් සර් හතක කරන්න පුළුවන් නේද මේ කොටු දෙක එකතු කරලා දොඩම් පහක් වෙයි පැපල් දොඩම් ගෙඩි පහ මෙතන තියනවා මේ දොඩම් ගෙඩි පහ නෙළුම් මල් උදේ පිටින හවසට පාර වෙනවා. උවර තමයි කියන ළමයි යුනිවර්සල් සාරවලු සත්‍ය. ආ මේ වගේ හැම විටම සත්‍ය වෙන්නේ මොකක්ද කියලා. තාත්තා අම්මට වඩා වයසින් වැඩි මොක හැම විටම වෙයිද? නෑ සර්. නෑ අම්මලා වයසින් ඉන්න නෑ. සමහර විට අම්මටත් වයස වැඩි වෙන්නත් පුළුවන් තාත්තට වඩා. කාන්තාවන් පිටිපිට කරලා සුදු පාට නැලිය. නැහැ. නැහැ. මොකක්ද ඉස්සත් කරගෙන අවස්ථා තියෙන්නේ? සමහර විට අය අය සුදු පාට නත් පුළුවන්.
ඒනම් ත්‍රිකෝණයට පැති තුනයි මොකද කියන්නේ? මොන හැඩයක් ආවත් ත්‍රිකෝණ පැති තුන. ත්‍රිකෝණ මෙච්චර දික් වුණා, මෙහෙම වුණා, ඔහම වුණා. පැති තුන තමයි. පැති තුන නැත්තම් ත්‍රිකෝණ නැහැ. හොඳයි. මුල් අවස්ථාවේ සිට අවසාන අවස්ථාව දක්වා අනුපිළිවෙල. කියමු බලන්න. ඇටේ පැලයක් වෙනවා. ඇටේ පැලේ ගත මල් ගෙඩි. ඇටේ පැලේ ගත මල් ගෙඩි. ඇටේ පැලේ කවුද මම ගෙඩි. දැන් ගණන් කරන්න හරි ගන්න. ඔය පාටිසිපේෂන් එකේ හරිදාන්න හෑන්ඩ්ස් අප් කරන්න මිනුකි ඉංගිනි මිටිය ඔය දෙකම අමුතු දෙකක් මේ දැන් තියෙනවා හොඳයි මිනුකි ඉංගිනි මිටිය ඉහාර තව කාගේ අශේන් අශේන්ට මට පේන්නේ නැහැ මූණ බලන්න ඕන මට අසේ මන්නේ මහා හරි 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 අසේ කලුවර ඉන්නේ අපේ ඉන්නේ අසින් නේ බැලරයි දැන් බැලරයි මහා ඉන්නේ කොහොමද තේ කොහොමද ඉන්නේ බුද්ධිනේ ගියා කරද 392 හා සාක්කි නෝනේ සාක්කි ගියා කරද 398 මොකද්ද වැරදි? මාළු කෑමට කැමති සිසුන් ගණන. ආහහහහ. ඒක සරලයි. අනිත් එක. එච්චර එකයි නේ වැරදි. දැන් ලකුණු මාළු කෑම. ආයි ආයි. ආන්සප් තුනයි අෂේන් අෂේන් සෂන් මෙහෙමයි ඔබට දැන් ලැබුණා ඔබ ඩොට් වරි හොඳේ හොඳේ අමුතු විදියට හිතන්න පුළුවන් වෙන්නේ හිතන්න දැන් මම කරන්න පුළුවන් 66යි දැන් මගේ නහනවා ගෲප් එකට සර් ලකුණු දාන්න කොහොමද සර් අපි දන්නේ ලකුණු දාන්නේ මෙහෙම අහන්න එපා දුන්න කියනවා ඔබට මේ එකකට ලකුණු මම ගියා ගිය සතියේ කියලා අර දෙකපැත්තේ ලකුණු දාන විදිහ මම මොකක් හදලා තිබ්බා මට ඒක දාන්න ඕනේ කියලා මම ඒක දානවා හොඳයි ලකුණු හදාගන්න විදිහ මම දානවා ගිය සතියේ කරලා දානවා මේ සතියේ කරලා මම දානවා පස්සේ ලකුණු හදාගන්න විදිහ ඒකට හරියට ප්‍රශ්නයක් නැහැ දෙක පාත්‍රයක හොඳයි එක පාත්‍රයක නෙමෙයි ඈ මේ මේ මෙහෙම ඕකට ලකුණු දෙකපැත්තේ ලකුණු හදාගන්න ඉතින් සරලයි කීයද වැඩි කරලා ළමයි එක හරියක් ආන්නේ
ප්‍රශ්න අහදන විදිය සහ උත්තර ලියන විදිය පිළිබඳ අදහස තියෙන්න ඕන රචනාව හරියටම ලියන්න පුළුවන් වෙන්න ඕන ඔබට වැඩියෙන් ලකුණු ලබා ගන්නවද නැද්ද කියලා තීන්දු කරන ඒරියා එක තමයි මේ ඡේදය සහ රචනාව අනිත් ඒවට ළමයි පරිසරයට ලංකාවේ බොහෝම ළමයි එක විදිහට උත්තර දෙනවා හොඳයි ආ ගණිතයේ කොටසක් බොහෝ අය ලියනවා වරද්දන්නේ මේ ඡේදය ආශ්‍රිත කෑල්ලයි රචනාවයි තමයි. ඒකෙන් තමයි ඔබ වැඩියෙන් ලකුණු අරගෙන අනිත් අයට වඩා ඉස්සරහට යන්නේ. රයිට් අපි ඉක්මනින් යනවා. දරුවෝ මට කියන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. ඊළඟ එකට දාන උත්තරේ කියන්නේ වාමයි කියන්නේ කොල්ලකන්ද සෑදීමට යෝජනා කළේ කවුද? අම්මා. අම්මා වෙන උත්තර මේ අම්මා කියලා විතරයි තියෙන්නේ. ඊළඟට පොල්පලා දැමීමට යෝජනා කළේ කවුද? තාත්තා. තාත්තා. මෙන්න මොකවත් නැහැ. සංඥක අකුරක් ඇතුළේ වචනයක් කරලා ලියන්න. මොකද්ද? කැඳ. 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 වෙන මොකවත් නැහැ. තව සංඥක අකුරු තියෙනවා කියලා කියන්නේ නෑ උත්තම පුරුෂ නාමකම් දෙකක් තියෙනවා මේකේ මොනවද සර් හොඳ නැයිද අපි මම ආ මම හොඳ නැයිද හොඳ කෙනෙක්ගේ සංඥා කියලා අහු ප්‍රශ්නේ නේක හරි හරියට මාරු හොඳ හරි කියනවා හරි ඊළඟ ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ මේකේ අම්මා යෝජනා කළාය ආ ලිඛිත වාසනනේ කලා ය දැන් මේකට ලකුණු දාන විදිය මම හදලා ඔබට chart එකක් දාන්න පළවෙනි ප්‍රශ්නෙ මෙහෙම මෙහෙමයි කියලා දාන්න හොඳයි ගිය සතියේකට ඔබට එවන්න එතකොට ලේසි නැත්නම් අපිට පුදු කරගන්න අරකට මේකට කී විදිහට අහන්න මේවා මම කියවන්නේ මගේ ප්‍රශ්න පත්‍ර හැදින්වී මා විසින්මයි මේවා 1 2 දැන් මොකද ඔබේ මේ තියෙන ප්‍රශ්න පත්‍ර කට්ටලවල එහෙම මෙහෙ කලවම් කරලා උගන්වන්න නැති දේවල් තියෙනවා. ඒ නිසා මේවා ඔබ ඉගෙන ගන්න දේවල්මයි තියෙන්නේ. මේවා ලකුණු නැතුව යන්න බෑ නැතුව යනවා නම් ඔබ 1 2 3 4 ශ්‍රේණි ඉගෙනගෙන නැහැ. අයියෝ. ගේ දොර පිස දමන්නේ ගේ මුල්ලේ සිටින්නේ කොස්ස. ඊළඟට දොර ඊළඟට හඳ. තිබෙනවා නම් හරි. උඩින් උඩින් වර පෙත්තප්පු බිමින් බිමින් වර පෙත්තප්පු උඩින් උඩින් වර බිමින් බිමින් වර මොකද්ද ඈ තුන් කන්න කැවුම් කන්න වර පෙත්තප්පු කැවුම් කන්න වර පෙත්තප්පු මේක තියෙනවා මේ පොතේ හොඳේ කැවුම් කන්න වර පෙත්තප්පු කැවුම් කන්න වර පෙත්තප්පු ඔව් ටියුබ් ලයිට් වගේ පස්සේ පස්සේ කියන්න ඕනෙත් නෑ නිකිල ඉන්නවද නිකිල 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 අයියෝ අනුදිනී ඉන්නා සර් අනරයිට් ඕකේ මම කියනකම් ඔබ උත්තර කියාව ගන්න සීමකම් මහත කියනකට විරුද්ධ පද මේ කියන තීරණ උත්තර නේද මම කවන්නේ කියන්නේ මහත නම් කෙට්ටු විසනම් මිටි කැමති නම් අකමැති 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 සීයා නම් ආච්චි ආච්චි කියලා ලියන්න හොඳේ මල්ලි නම් නංගි නංගි වචන කලපලා කියන්න බලන්න පූසා දඩේමට කැමැත්තක් දක්වයි
good ඊළඟ එක දොස්තර රෝගියා පරීක්ෂා කරයි good නහයට ගලපලා කියන්නේ යහන සමර සරම මේ දොස්තර රෝගියා පරීක්ෂා කරයි කියන එකේ රෝගියා දොස්තර පරීක්ෂා කරයි කියන කවුද නියම් කෙනෙක් ඉන්නවද රෝගියා දොස්තර පරීක්ෂා කරයි ඉනාල ඔව් සර් කවුද අනේයා නම මොකද්ද නරක නැහැ අමුතු විදියට හිතර කෙනෙක් ඒකයි නම සෙතුජ සර් සෙතුජ එහෙම අහුන්නේ හරියට කියන්නේ ඒකේ වැරද්දක් නැහැ ළමයි උත්තාක්‍යතේ ගලපීමේ කිසි වැරද්දක් නැහැ මේක පිස්සන් කොටුවේ වෙන්න පුළුවන් දොස්තර වෙන්න ඉගෙන ගත්තාන් පස්සේ ඉගෙන ගන්න දොස්තර නෝනු කෙනා පිස්සන් කොටුවේ ගියාම දැන් දොස්තර කියලා නිතන් ඉන්නේ පිස්සන් කොටුව කියලා එකක් නැහැ ජාතික මානසික රෝග විද්‍යාව හැම තමයි තියෙන්නේ ඒකේ රෝගියා දොස්තරව චෙක් කරන්න පුළුවන් ඇති හොඳයි හැබැයි ලෝක සම්මතයේ එක නම් නෙවෙයි ඒ නිසා ඒකට මම හරි දෙන්නේ නැහැ ඉතින් යාගේ ලොකු වරද්දක් දකින්නේ නැහැ මෙහෙම ලියන්න ඈ ඊළඟ ගෑ මොකක්ද තියෙන දරුවෝ ගෑ ගෑ අකුරේ කෙටි ඇද පිල්ල ගෑම් ඔබ කෙටි ඇදේ දික්කදේ කියලා ලියන්න එපා මම හරි දෙන්නේ නැහැ හොඳයි අහසින් වැහිබිදු වැටෙනවා කොහොමද කියන්නේ අහසින් වැහිබිදු වැටේ මේ වාක්‍යයේ උත්පදේ මොකක්ද දරුවෝ අහසින් නැ නැ වැහිබිදු වැටෙන්නේ මොනවාද කියලා ප්‍රශ්නයක් අහපම ඒකට ලැබෙන උත්තරේ තමයි වාක්‍යය වැහිබිදු 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 ගලන්නේ මොනවද වතුර ආ මුත්තපද එහෙනම් මට කියන්න උත්තරේ බලපන් ගඟෙන් වතුර ගලයි ගඟෙන් නෙමෙයි හොඳේ ගඟේ වතුර ගල හොඳේ මධ්‍ය අක්ෂර මේකේ තියෙනවට අමතරව මධ්‍ය අක්ෂර තව තියෙනවා හොඳේ දැන් මම මේ හයන්න හයන්න හරි වෙන හයන්න 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 හරි ගයන්න හරි ගයන්න සර් හයන්න හයන්න හරි කිව්වද හයන්න හයන්නත් හරි සර් අයි නවවෙනි ප්‍රශ්නෙට උත්තරේ කියන්න අහසින් වැහිබිදු වැටෙයි ගඟේ වතුර ගලයි සර් අයි සර් අටවෙනි ප්‍රශ්නේ පළවෙනි එකට ගෑ කියන එකට කෙටි ඇද පාපිල්ල වැරදිද සර් අනේ කවුද අහන්නේ ගෑන්නේ කොහෙද කෙටි ඇද පාපිල්ලක් තියෙන්නේ ඈ දෙයියනේ පාපිල්ල එංග නම් හොඳේ උකට අහගන්න උකට අහගන්න උකට අහගන්න පිල්ලම් ගැන දන්නේ අපේ අතෝ හොඳේ පාපිල්ල එංග නම් අපේ කට උල් වෙන්න ඕන ඇතුලෙන් එන මගේ මොන මේ පෙරෙන්නේ කුක්ක වටන ඇතුලෙන් එන ඇතුලේ ඇතුලේ එන්න ඕන මොන හඬද ළමයි පාපිල්ල එන්න නම් මොකක්ද ඇතුලෙන් එන්න ඕන හඬ දුරුතු කියලා ලියන වචනේ මේකේ තියෙන එක පාපිල්ලක් දුයන් කොම් පාපිල්ල රුයන් රියන්නේ තියෙන ඇද පාපිලු තුයන්නේ තියෙන බා මේ හැම එකේම ඇතුලේ ගහන හඳ රියන්නේ ඌ හඳක් වෙනවා
Uyan naik datang ini pak problemnya. Betul nggak terjadi apa ini? Tidak ada apa problem sama produknya. Prosesnya harus dihentai. Kalau අපි යනවා ඊළඟ වැඩේට. පිල්ලම් පැහැදිලි කරගෙන යනවා පිල්ලම් පැතුම් පැතුම් ඉස්සරහ දිගටම. ගෙදරනම් නිවස ගෘහය පාසල විදුහල සිල්පහල ශිල්පශාලාව පාඨශාලාව ඕන එකක් හරි. හරිනේ? හරිනේ? හරි සර්. ක්ලාස්රූම් ටීචර් පන්ති භාර ගුරුවරයා මම අල්ල ගන්නම් කෙනෙක් උත්තර ලියලා ගන්න. සර්. ආව්. පන්ති භාර ගුරුතුමිය කියලා ලියවට කමක් නැද්ද? පොදුවේ ගුරුවරයා කියන නාමයෙන් ලියන්න. හොඳේ. බුද්ධිනේ. උත්තර ටික කියවනම් ෆ්‍රෙන්ඩ්. මිතුරා. සී වලට කියන අකුරු. V E double L. කරාමය. TAP tap good afternoon ken subadhavala subadhavala do you have a friend ra friend kiya diya aluwa giwa uttar diida mokadda mokadda Pirwasan, mage Pirwasan. Hari. Apa yang kira ni? Ni ikat dekat seni pasal ni insan ni yang kita kali yang ni kira pasal apa dia orang tak kau tu ni istana rumah tu. Kiri orang tak kena hati dia kawan ni. Iti kalau orang alam kara kiri, iti kalau orang alam kara kita ni kira orang nak kiri. Kita tidak patut sayang kepada kaum jahat semakin. Kena pulang ke TV yang tidak kuandi video itu kita ada di sini. Pasal yang apa terlepas dari dia kuandi. Karena pasal yang apa maafkan kami di jiwa ini kira di mana. Nada. Yang ada ini pak, yang tanya bukan ini. Ya, ada dua orang ni pak, him kira dia. Nase. Eh, mana? Ni hari ini sekolah ke? Kau ini sekolah, ha? Tadi mana ini? Apa sahaja ni pasal dia ni, anak tak kami jiwa tu ni kira dia ni apa? Apa? Utara tu ni, pada hari aktif ni sapa? Umbia. Mee isat tak aku kira dalam, isat tak aku kira. Ya, tersindirlah metode. I mean, bahasa kelangkaannya kita, apa yang hendak kita dijelaskan satu ini? Koka. Saat orang sekolah kan ni alia, jadi dia berdia mewarni poltel. Poltel jadi dia ni, poltel jadi pal. Diesel, petrol, bungkil, portel, pal, barang adil, sehat. Ratu pata, kalu pata, itu kalau orang tu, ratu pata adui waktu masih dewi pun pata.
මේ තියෙන්නේ විවිධ ජල මට්ටම් දාලා මේක කට්ටු කරද්දී ජල තරංගකින් සංගීත මාර්ගයක හැදෙන විදිය ජල එකිනෙකට වෙනස් වීදුවල හඬ එකිනෙකට වෙනස් දෙලිගසු පුවාගෙඩිය පතුරට ගැමුණු විට නිවැරදිව ආකාරය දෙලිගසු පුවාගෙඩිය අනිවාර්යයෙන් පතුරට යන්න ඕන දෙලිගසු පුවාගෙඩිය පතුරට දෙලි තහන්න නැත්තම් පාන හොඳයි හොඳට වද තියාගන්න මේක හරිද ගොඩක් අය මොකද කියන්නේ හරි සර් හරි සර් හරි සර් ප්‍රමාණවත්තරන් ගලේ පානේ නොකිරීම නිසා සිදුවිය හැකි තත්ත්වයක් නොවන්නේ Jadi, අලුත් අඳුම් නිලති ගැනීම පරිසරයෙන් සම්බන්ධ එකක් මේ එක මිනිස්සුගේ චර්යා ආවේශ වෙනස. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. 29 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? තුන මිනිස්සු අලුත් අඳුම් නිලති ගන්නවා කියලා කතා. හරිනේ? හරි සර්. අලුත්තරු චාරිත්‍රවල එදී වෙන අපකට වෙන ප්‍රයෝජනයක් වන්නේ ඉවසීමට පුරුදු වෙනවා. ඇයි ඒ? අපි වෙලාවකට කන්නේ. වෙලාවකට ආහාර පිසින්න ඕන. වෙලාවකට ගනුදෙනු කරන්න ඕන. ඒ වෙලාව වෙනකම් බලාගෙන ඉන්න. ඉවසන්න පුරුදු වෙනවා. ජන ක්‍රීඩාවක් වන්නේ ඉදුවන් කෑම. අනිත් ඒවා ජන ක්‍රීඩා නෙමෙයි. හොඳයි. අවකන්නාඩි බලන්නේ ඇයි කියන එකට උත්තරේ සමහර අලංකාරයක් දාන්න. මම දාන්න තලංකාර නෙමෙයි මම මේ මෑතක සිට කන්නඩි දාන 40 ස්පැන්දිලි 70 පහුවල හරි කන්නඩි දාන අව කන්නඩි දාන්නේ ඒ කාට නැතුව නෙමෙයි ඇස්සල ආරක්ෂා පලාවර්ගට ආහාර ගැනීම වාසියක් නොවන්නේ පලාවර්ග කැමති හිසිමස් ගලව ගන්නෑ වාසි නෙමෙයි ආහාර ගැනීම සම්බන්ධ යහපතක් නොවන්නේ ආම වරුත් කරනවා රූපවාහිනී බලමින් ආහාර ගැනීම එක යහපුරුද්දක් වේ කෑමල රස දන්නේ අපි මොනවද කෑවෙත් දන්නේ ආමාශ දන්නේ නේ නැති ලෙඩ හැදෙන්න පුළුවන් කියලා කියන්නේ හරි ශරීරයේ වර්ධනය කරන පෝෂක වැඩි වශයෙන් අලංකාර ආහාර පස්පාන සුන්දර එළියෙදී එන්නේ හරි මේක තියෙනවා එන්නේ මේ කාගේ හරි මයික් එකක් ඔන් වෙලා ෆෑන් එකක් දාලා තියෙනවා දැන් හරියයි දැන් ඇහෙනවද ආචාර සීනි ප්‍රකාශය මට වතුර ටිකක් දෙන්න පුළුවන්. වැස්සක් වැස්සෙන් වන හානි අවම කර ගැනීමට කළ හැකි ක්‍රියාකාරකමක් නොවන්නේ. වැස්සෙන් වන හානි අවම කර ගැනීමට කළ හැකි ක්‍රියාකාරකමක් නොවන්නේ. ගස් කැපීම. ගස් කැපුවොත් හානි තවත් වැඩි වෙනවා. ඉක්මනින්ම දිරාපත් වන්නේ පළතුරු ලෙලි. වෙළඳ පොළේදී හැසිරීම නිවැරදි ආකාරය වන්නේ තමන්ගේ වාරයේ තෙල් පොලිමේ ඉඳොඩ තෙල් පොලිමේ මැදින් පැනලා යන්නේ නැහැ කුටි කාගෙන තමන් ළඟ එකට හිටපු මිනිස්සු මරාගෙන කාලයක් අපේ රටේ සිද්ධ වුණා එකට හිටියේ මිනිස්සු මරාගත්ත තෙල් පොලිම වල තමන්ගේ වාරයේ නිකන් හිටියේ නැහැ හොරට ගිහ හොරට ගියා මැදින් පැනලා ගිහ ආයෙ වන් කාලයක් උදා නොවේවා කියලා පතන් මෙල්ලම 40 ඉදිරියෙන් කියන වචනේ අනිවාර්යෙන්ම ඉන්න ඕන මේ කිරිපත් කැටේ හැදේ නම් මේ ඉන්නේ ළමයි වාරුනේ ස්ථානයේ ඉදිරිය. ළමයිගුත් එක්කද යන්නේ? ඉදිරියෙන් කියන වචනේ එන්න ඕන. ආයි අපි අරවා 41 වෙනි ප්‍රශ්නේ මම හිතන්නේ ගණන් තියෙන්නේ.
මේ තියෙන දෙක වසර වගේ කරා. ඒ නිසා මේවා වැඩි කාලයක් නෑ. 85 918 18 එකට ලියන්න ඕනේ. 11 සිට 18 එකට ලියන්න ඕනේ. මේක සිලින්ඩරේ මේක ඝනකය. 43 එකතු කරපහම 69යි. අනිත් එකට 93යි. 96 62 sorry 96 34 කාදමුවා නම් උත්තරේ 62යි. මේවා ප්‍රශ්න නෙමෙයි හොඳේ. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් හදන්නේ කොහොමද උත්තර ලියන්නේ කොහොමද? ආලමයි මේ 45 උත්තර ලියන්නේ කොහොමද? කියන්න. 79 එක ස්ථානයේ බෝල 9ක් තියෙනවනම් බෝල 9 දැම්මයින් පස්සේ කූරේ ඉඳ ඉතුරු වෙලා තිබුත් ඔබ වැරදි හරියටම මේ බෝල 9 දැම්මයින් පස්සේ කූර වැහෙන්නේ හොඳේ උඩ ඉතුරු වෙලා තිබුත් ධන කරාම සම්පූර්ණ කළා වැරදි බෝල පාට කරලා තියෙනත් ඕන දැන් ඒක කරන්නේ අවුනේ සර් මේ බෝලේ පාට කරන්නත් ඕනේ. ඒක තමයි කිව්ව බෝල පාට කරන්න කියලා. මෙතින් බෝල පාට කරන්න කියලා තියෙන්නේ බෝල පාට කරන්න බෝල පාට කරන්න කියනවනේ. හරි. රයිට්. මේකේ 1 4 5 5 7 12 12 10 22 22 14 36 36 3 39 39 5 39 5 44 44 ට 20ක් එකතු කරපුවම කීයද ළමයි? අද සිකුරාදා නම් පෙරේද අපි මෙන්න මේ අද හෙට අනිද්දා ඊයේ පෙරේද අද සිකුරාදා නම් පෙරේද හොයන්න දවස් එක ගියාම උරණි සිකුරාදා හැරන් ඊයේ කාද හෙට ග්‍රහස්පති පෙරේද ආපසු යන්න ඕනේ අවුරුද්දේ මාස 12 ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් ඔක්තෝබර් හොඳට ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් දින 31ක් පමණක් තිබෙන මාස වෙන මොකද්ද කෙටි ක්‍රමේ මොකද්ද කෙටි ක්‍රමේ මොකද්ද කෙටි කියන්නේ මේ අර ඇඟිලි වලින් හොයන්න කොහොමද දින 31ක් තියෙන මාස මේක
උත්තරේ 7යි ඒ 7 මොනවද කියලා අහන්න ජනවාරි මාර්තු මැයි ජූලි අගෝස්තු ඔක්තෝබර් දෙසැම්බර් ඔඩ්ලෝසෝක වෙලා වලය ඉස්සෙල්ලා අඳින මොන කටුවද කියන්න මිනිත්තු කොට කටුව ඔබ ඉස්සෙල්ලාම ඇඳිය යුත්තේ මිනිත්තු කටුව හොඳයි මෙතන බිංදු දෙකක් ඔබ මිනිත්තු කටුව ඉස්සෙල්ලා වඳිනවා හරියටම 12 පිට ඊට පස්සේ පැය කටුව වඳිනවා ආ බිංදු දෙකක් හරියටම කෙලින්ම ඉන්න ඕන වෙලාව පැය කටුව 8 කෙලින් තියෙනවා ඒක කොටට අඳින්නත් ඕන අනිත් කටුවට වඩා හොඳයි මේකේ මිනිත්තු කටුව ඉස්සෙල්ලා අඳලා ඉන්න ඕන 2:30 ඊට පස්සේ 2:30 නම් 2 කෙලින් අඳින්න බෑ කියන එක තේරුම් ගන්න ඕන මේ කටුව මේ ඇඳලා තියෙනව හරිද මේ ඇඳලා තියෙනව වැරදි ඈ වැරදිනේ වැරදි වැරදි ආ 2:30 කියන දෙකක් තුනක් හතර නැති තියෙන්න ඕන ඇඳලා තියෙනක වැරදි ඕනම සංඛ්‍යාව බිංදුවෙන් ගුණ කර තිබිට අගය බිංදුවයි හතර බිංදුව බිංදුවයි බිංදුව රක් නම බිංදුවයි 46 දෙකෙන් බෙද පහම විසිකරයි මේ රූපයෙන් භාගයක් පාඩ කරමු කිව්වම මේ විදිහට පාඩ කරලා තිබ්බත් හරි ඒ විදිහට නැතුව මේ අතට මෙහෙම පාඩ කරලා තිබ්බත් හරි එහෙම නැතුව මේ මෙහෙම පාඩ කරලා තිබ්බත් හරි ඔය විදිහට එක පැත්තක් එහෙම තිබ්බත් හරි ඕකේ පින්තූරේ බලා වාක්‍ය ලියද්දී මොන කාලෙද ලියන්නේ මට කියන්න වර්තමාන ඈ වර්තමාන කාලේ very good very good වචන පහකට වඩා වැඩි වෙන්න ඕන දැන් ඔබ රචනාව ස්කෑන් කරලා දාන්න group එකට දාන්න තාචිලා නෑන චාර්ජ් ඊට අපි ඉන්නකො දැන් ඔන්න මම කියපු විදිහට දාලා තියනවා නම් තමයි බලන්නේ ඔය ෆෝන් වල ස්කෑන් කියන ඔප්ෂන් එක අරගෙන දැන් මයින් දිහම කරලා නැහැ ස්කෑන් කරලා නෙමෙයි දාලා තියෙන්නේ දැන් මේක හොයන්න මම යාන්තම් පේනවා මේ පේන විදිහට දාන්න හොඳේ නැත්නම් අපිට හරි අමාරුයි ඔබේ රචනා බලන්න ડોකියුමන්ට් එකක් කවුරු හරි ඔබට එවන්න කිව්වොත් කොහෙන් තැනකට ඔබ ෆොටෝ ගහලා යවන්න එපා not clear ස්කෑන් කරලා යවන්න මයින්ද ඉන්නවද මයින්ද 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 නෙමෙයි ඉන්නවද මයින්ද කඳු මුදුනේ ඉරපෑයීම සමග පුංචි ඕලු මල් විකසිත වෙයි මොකද කියන්නේ ඕලු මල් ඕලු මල් මොන මල්ද නන්දන්නේ වර්තමාන කාලෙන් හරියට හොඳේ ඊළඟ වාක්‍ය පොකුණ තුල සිටින මාළු දෙස කොකා ආඩම්බරයෙන් බලයි එහෙමද ආඩම්බරයෙන් කියන එක නම් අපි දන්නේ නැහැ බලාගෙන ඉන්නවා ඒ වගේ වචන නොදා ඉන්න හොඳේ
ආඩම්බරයෙන් එවන්නේ පොකුණ තුල සිටින මාළු දෙස හොකා බලා සිටි. සමනල් ඕලු මල් වල රොන්ගනි මොකද තියෙන්නේ ඕලු මල් රොන් ගන්න රොන් මයින්දි ඉන්නවද රොන් ගන්න විටනේ රොන් ගන්න විට කුරුල්ලන් ගී ගැයීමට ගී ගයමින් පියාසර කරති. ඒ වාක්‍ය වැරදි. කාටද කියන්න පුළුවන් ඒ වාක්‍ය වැරදි ඇයි කියලා? අන්න දක්ෂේ පුළුවන් නම් කියන්න. ඔබට මාව ඇහෙනවද ළමයි? සෑ අරකට පණ නැති හේකුත් දාලා පණ තියෙන බහුවදන හේකුත් දාලා පණ තියෙන බහුවචන එහෙම කිව්වට බෑ එහෙම කිව්වට බෑ not clear මට උත්තරේ මේකේ අවසාන ක්‍රියාපදේ මොකද පියාසර කරති කවුද කවුද පියාසර කරති ඈ කවුද පියාසර කරන්නේ කුරුල්ලෝ වෙන්න ආයෙත් කුරුල්ල වෙන්න ඕන කුරුල්ලන් වෙලා තියෙන්නේ එතකොට සෑයක අනුත්පදයක් එනවා හා එතකොට සමනල්ලු කියලා උත්පදයක් කියන්න පුළුවන්ද පුළුවන්ද සමනල්ලු කියලා කියන්න බෑ සමනල්ලු ඕළු බල්ල රොන් ගන්නා විට කුරුල්ලෝ ගී ගයමින් පියාසරති වාක්‍ය වැරදි උත්පාක් කියන්නේ පළවෙනි දෙකට හරි දෙන්න පුළුවන් යාට හොඳයි ඊළඟ එක කියලා මේකත් ස්කෑන් කරලා නෑ අරකම තමයි හොඳේ ඒකම තමයි මෙයා අන්න මට චුට්ටක් පේනවා හැබැයි ස්කෑන් කරපු පාටක් නෑ මට කන්ද උඩින් ප්‍රබෝධමත්ව හිරු නැග එයි මේ හිරුට ප්‍රබෝධමත්ව කියලා ලියනවාද අපි ළමයි ඈ හිරු ප්‍රබෝධයෙන් දෙන්නේ ඌට පණ තියනවාද හිරුට නෑ මේක එහෙම ලියන්න බෑ හොඳේ පොකුණක් ළඟ කොකෙක් මාළුන් දැහැගැනීමට බලා සිටි මොකද කියන්නේ ඒක හරි ඒක හරි ඒක හරි කුරුල්ලෝ තුන්දෙනෙක් අහසේ පියවා යති ඒකත් හරි හැබැයි වචන පහකට වඩා වැඩි වෙන්න කියලා තියෙන්නේ කයි දෙකයි තුනයි හතරයි ඕ යාම් තන් තියෙනවා ෂේප් එක හරි ඒ ඒකේ දෙවෙනි වාක්‍යයේ තුන්වෙනි වාක්‍යයේ හරිය මෙයා උදෑසනම නැගිට කුරුල්ලෝ කෑම සොයා පියඹා යති උදෑසනම නැගිට කුරුල්ලෝ කෑම සොයා පියඹා යති කුරුල්ල කෑම සොයා පියබා ඇති හරි විලෙහි පිපි ඇති නෙළුම් මල් වල පැනිබීමට සමනල්ලු පැමිණෙති සමනල්ලුවේ පින්තූරේ පේනවද ළමයි පේනවනේ හරි වාක්‍ය හරි කොකා මාළුන් ඇල්ලීමට විල දෙස බලා සිටි ඒ තුනම හරි හොඳේ පුවන් ගුඩ් තුනම හරි පුවන් කියන තාත්තා වෙන්න බැරි කන්ද උඩින් මේ වාක්‍යයේ පළවෙනි වාක්‍යය වැරදි ඇයි කාටද කියන්න පුළුවන්ද? ත අගට ක්‍රියාපදයක් දරන්නේ. අන්න රයිට් වෙරි ගුඩ්. සුන්දරයි කියන්නේ ක්‍රියාපදයක්ද? කන්ද උඩින් ඉරපායා එන විට ඉතා සුන්දරයි. බෑ. අනිත් එක මේ උයන්නවත් යන්නවත් රූලෙන් පහලට ගිහිල්ලා නැහැ. එහෙම ලියන්නේ නැහැ. කවුද මේ බබා? පහලට යන අක්ෂර ලියන්න ඕන පහලට දාලා. පළවෙනි වාක්‍ය වැරදි. කුරුල්ලන් ඈතින් එන විට ඉතා අලංකාරයි. අලංකාරය. ඒ වැරදි. කොහොම ලියන්නේ? අලංකාරය කියලා ලියන්න බෑනේ. බෑ. ක්‍රියාපදයක් නෑ.
මල්වල තා මොකද අවසානෙක තියෙන මල්වල තාලයට මල්වල තාලයට මල් සෙමෙන් සෙලවි මල්වල තාලයට කියන්නේ මොකද්ද මල්වලට වෙනම තාලයක් තියෙනවද ළමයි නෑ සර් නෑ අර්ථයක් නෑ වාක්‍යෙ අර්ථයක් නෑ ලකුණු හැම්බෙන්නේ රචනාවට බිඳුවයි තව ටිකක් කල්පනා කරලා ලියමු හොඳේ ඊළඟ කඳු අතරින් මුළු පරිසරයම එළිය එළිය රැගෙන මුළු පරිසරයටම නේ පරිසරයටම එළිය රැගෙන හිරු පායා එයි ඒක හොඳයි හැබැයි අකුරකට අකුරු රිංගවල වගේ මට පේනවා ඒව හදාගන්න හොඳේ උදේල්ම කුරුල්ලන්ද අවදි වී කෑම සොයා යති කෑම සොයා යන්නේ කවුද කුරුල්ලන් කියලා ලියන්න බෑ කුරුල්ල වෙන්න ඕන වාක්‍ය වැරදි ලකුණු බිඳුවයි පළවෙනි එක හරි නෙළුම් මල් වල පැනිබීමට සමනලුන් සමනලුන් පියම් පියම්බා පැමිණියේ ඒ වාක්‍ය කොහොමද වැරදි ඇයි ඒ වැරදි කාට හරි කියන්න පුළුවන් වැරද්දට හේතුව සමනලුන් පියම්බා පැමිණියේ කවුද පියම්බා පැමිණියේ සමනලුන් කියලා තියෙන සර් සමනලුන් අනුත්තයි සමනල්ලු වෙන්න ඕන පැමිණියේ කියලා ලියන්න බෑ නේද ඔබට ළමයි පුළුවන් නම් මේ වැරදි වාක්‍යවල වැරද්ද කියලා දෙන්න ඔබ වැඩේට හොඳටම සූදානම් right මට ඊළඟ එක නෝට් කියලා මේ කවුරුත් මේ ස්කෑන් කරලා නම් මේ දාන තියෙන හොඳේ පුරුදු වෙන්න එක සමනල්ලු නෙළුම් මට අශේන් උනාද අශේන් කනේද මේක මේක නම් මෙලු ළමයි ඔයාලට මේක පේනවද අනේ මට කියන්නක පේනවද කියලා අරුණ ආකල් ආය දාන්න මනුටි අන්න මෙන්න ලස්සනයි හරි ආසයි වෙරි ගුඩ් සම්මන කඳු අතරින් දිරු එබෙන උදෑසන ඉතා අසිරිමත් වාක්‍ය වැරදි ඇයි අගට ක්‍රියාපදයක් නැති නිසා අනිත් ළමයි මෙතන මේ අසිනී ගැන කියන්නේ අදාළ කතු අසිනී හිරු පායා එයි අඳු අතරින් හිරු පායා එයි වචන පහයි තව එකක් දාලා අපට වචන ගන්න වැඩි කර ගන්න පුළුවන් මේ අසිනී ගැන විස්තර කරන්න එපා පින්තූරේ දිහා බලලා ඔබට දකින්න පුළුවන් දෙලියක් මානු දඩයන් කිරීමට මාන බලන පොකා පණ්ඩේකු ලෙස දිස්වේ. පොකා උපමා කරනවානේ. එතන පඹ මදයක් කියන දිස්සෙන්නේ කුමක් ලෙසද පඹලියක විලේ නෙළුම් මල් වලින් සමනලයන් පැණි උරන්නේ මේ වාක්‍ය වැරදි. මේ අනේ කවුරු හරි ආයේ මයික් එකක් ඔන් කරලා ෆෑන් එකක් කරකින්න දාන්න. ඔෆ් කරන්නකෝ. හරි. මේ දැන් මෙයා උත්සාහ කරලා තියෙන ලස්සන අකුරින් ලියන්න. ඔබ එහෙම කරන්න ගිහිල්ලා අන්තිමේදී ඔබට වාක්‍ය ලකුණු නැහැ. මෙතන වැඩි කරමිනි කියලා ක්‍රියාපදයක් දාන්න බෑ. සමනල්ලු නෙළුම් මල් වලින් මල් පැණි උරා මොති. එච්චරයි. පොකා මසුන් දඩයන් කරමින් කිරීමට මාන බලමින් සිටි. ආන් එහෙම අකුරු ලස්සනයි වාක්‍ය රචනාවක් නම් නම් වෙන්නේ නැහැ. කඳු අනේ ආයෙත් එකක් ඕනේ දානේ.
මයික් ඔෆ් කරන්න දරුවනේ. මයික් ඔෆ් කරන්නකෝ. කඳු පන්ති අතරින් ගිනි බෝලයක් ලෙස ඉර පායා තිබේ. ආහා. දෙන්න පුළුවන්. නෙළුම් මල මත වසා සිටින සමනල්ලු සතුටින් මල් පැණි පොතු. මේ අපට සමහර ඉමෝෂන් හැංගීම එහෙම කියන්න පුළුවන්ද මෙයාලා සතුටින්ද බොන්නේ කියලා කියන්න පුළුවන්ද ලා පින්තූර තියා බලලා ඈ බෑ සර් එහෙම කියන්න එපා ඔබ හොඳයි මම යෝජනා කරන්න එපා කියලා නෙළුම් මල් මත වසා සිටින සමනල්ලු මල් පැණි උරා පොති අහස් තලේ මේ වාක්‍ය වැරදි නෑ හොඳයි හරි එකත් හරි දෙකත් හරි අහස් තලේ කුරුල්ලෝ තිදෙනෙක් කෑම සොයා පියා සිට කරති වාක්‍ය තුනම හරි උල් ගෙඩි වගේ අකුරු හැබැයි විහන් කුඩා කරන්න වෙයි තවම තියෙන තුන වසරේ වගේ අකුරු හොඳයි මට මේකත් not clear අපිට යම්딴 කියව ගන්න පුළුවන් වෙයි කන්ද උඩින් ඉරපායා එන අතර කුරුල්ලන් අහසේ පියාඹන ආකාරය රූපේ දිස්වේ රූපේ දිස්වන්නේ කුමක්ද පියාඹන ආකාරය හා සමනලේ මල් පැණි බොන අයුරු රූපේ දක්නට ලැබේ දක්නට ලැබේ කුමක්ද මල් පැණි බොන අයුරු මාළුන් විලේ පීනන අයුරු රූපේ දක්නට ලැබේ දැන් හැබැයි ඉතින් රූපෙන් දක්නට ලැබේ රූපෙන් දක්නට ලැබේ රූපෙන් දක්නට ලැබේ කියලා ලියන්නත් එපානේ එහි දැකිය හැකි දේ ඇසපින් වාක්‍ය තුනක් ලියන්න මට මේකට වැරදි කියන්න බෑ නිතුජ හරි ඊළඟ කන්ද උඩින් අලංකාර ලෙස හිරු නැගෙයි වෙරි ගුඩ් අස්සනයි අකුරු හොඳයි ප්‍රශ්න තියෙන මට බෙල්ල හරවලා බලන්න වෙන එක කුරුල්ලෝ උදෑසනින්ම කෑම සෙවීමට පියඹා යති හරි සමනලයේ නෙළුම් මල් මත පැණි බීමට ඇදී එයි ඕකේ ලකුණු දෙන්න පුළුවන් අනුදිනි කඳු අතරින් ඉර පායා එන විට සතුන් කෑම සොයා ඇති වෑ කෑම සොයා යන්නේ සතුන් නෙමේ සත්තු වෙන්න ඕන වැක්කේ වරද උත්තාක ඇති බිඳුවයි කොක් හාමි පුංචි මාළුවන් දෙස බලා සිටී එක හරි දෙකයි පුංචි සමනලන් කියලා එකක් නැහැ සමනලන් කියන එකක් නැහැ එතන වැරදි උත්තාක්කයට වැරදුනා ලකුණු බිඳුවයි ඒකට ලකුණු බිඳුවයි කන්ද උඩින් හිරු එබී බලන විට නෙළුම් මල් විකසිත වෙයි ආහා එක හරි උදෑසනම සමනලු මල් පැණි සොයා පියඹා යති හරි කොකා මාළුවකු අල්ලා ගැනීමට මාන බලමින් සිටී ඒකත් හරි මේක කන්ද උඩින් හිරු පායා එයි වචන ගන්න අඩුයි හැබැයි ලකුණු හම්බ වෙන්නේ නැහැ වාක්‍ය හරි කුරුල්ලෝ අහසේ අත්තටු සලමින් පියඹා යති ඒක හරි මසුන් අල්ලා ගැනීමට කොකා බලා සිටී ඒකත් හරි සරල වාක්‍ය මෙන්න මෙහෙම තමයි ස්කෑන් කරලා එවනවා කියන්නේ ඔන්න ඉගෙන ගන්න හොඳේ දා උදුලි නේද මට තාම පැහැදිලිනේ මට ඕන වරද්දක් පේනවා මේ හිරු කන්ද මුදුනේ දීප්තිමත් පායා ඒ එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි ගුඩ් සමනාලු මලින් නෙළු මලින් මලට රොන් සොයා ඇදති සමනාලු පින්තූරෙත් එක තියෙන නිසා මට හරි ලේසි ඔව් හරි කුරුල්ලෝ නිල්වන් අහසේ එහි මෙහි පියාඹු ගුඩ් ලකුණු දෙන්න පුළුවන් සේරටම ආර්යාස එහෙම තියෙනවා නේද නැත්තම් බලන්න ගියාම මේ විකාරයක් නේද උදෑසනම කඳු අතරින් ඉර පායා එන සැටි ඉතාමත් අලංකාරය සැටි කියලා ලියන්න එපා පාය එන අයුරු ඉතා අලංක දැන් පෙනෙනවා කියලා මෙතන අලංකාරයේ කිව්වට බෑ මේවා මේක විස්තර කරන්න ඕන හොඳේ උදෑසනම කඳු අතරින් ඉර පායා එයි එහෙම ලියන්න සම නල්ලුන් පොකුණේ පිපි තිබෙන
මල්වන පැණිබීමට හොයන්න බෑ ඉතුරු කෑල්ල පැණිබීමට මොකද්ද අයිතිකරු ඉන්නවද හෙලෝ අයිතිකරු ඉන්නවද කොහොමද ලියන්න ඕනේ එක මට හොයන්න බෑ සමන ලුන් සර් එක පැමිණෙති කියවනේ තියෙන්නේ හොයන්න බෑ එහෙනම් පැමිණෙති නම් අනිවාර්යයෙන්ම සමනල්ලු වෙන්න ඕන හොඳේ සමනල්ලු කියලා ලියලා තියෙන නිසා වැරදි බින්දුවයි ඔකුනේ ලයන මූර්තජ වෙන්න ඕන සිටින මාළුන් ඇල්ලීම සඳහා පක්ෂීන්ද පැමිණ සිටි පැමිණ සිටින්නේ පක්ෂී හූ වෙන්න ඕන පැමිණ සිටි ටී වෙන්න ඕන ඔක්තාවක ඇති වැරදි ලකුණු බින්දුව හරි මීට පසුව තව රචනා නැහැ වගේ පෙන්වන්නේ නැහැ දැන් පස්සේ දාලා අහන්න එපා සර් මෙහෙම මෙහෙමයි කියලා මම කැමති දැම්ම දානවා නම් එතකොට අපට ලේසි මොකද අපි රාජකාරී කරන වෙලාවේ එක එක දේවල් දාද්දී ඒවා අපිට කියන්න බැහැ මගේ ගම් දැනවනේ වාගේ කාය පාරක් දාන්න ආය පාර දාන්න පුළුවන්නේ හා දාන්න දාන්න මම බලාගෙන ඉන්නේ හිමිදිරියේම සූර්යා කඳුපන්තිය හිමිදිරියේම සූර්යා කඳුපන්තිය උඩින් ආයමත් සිරු කියලා අර උඩින් සූර්යා එහෙම වැරදි ලිව්වහම ලකුණු හම්බ වෙන්නේ නැහැ බිඳුවක්. ජල බිඳුව අතරින් මත්සයෙන් කෑම සොයා යන අතර ඕළු නෙළුම් එකිනෙක විකසිත වෙයි. ජල බිඳුව අතරින් මත්සයෙන් කෑම සොයා යන එහෙමද අපි ජලදී අසුන් ජලයේ එහෙම කෑම සොයා එහෙම කියන්නේ සාමාන්‍යයි. එකිනෙක විකසිත වෙයි. එක අකුරක් වැරදි නිසා ලකුණු එකක් දෙනවා වාගේකට. අතන වරද්දක් හිරු වැඩියෙන් තියෙන නිසා අපි ලකුණු දෙන්නේ ඒකට එකක් දෙනවා. උදැසන හිරු වැඩියෙන් බුරු පරිසරයෙන් වන්නවා එතවාවිනෑන් ඒකටත් එක ඔබ ළමයි මේ රචනා දාන්න ඕන රචනා දාන්න ඕන මේ පේපර් ක්ලාස් එකට විස්සක් මේ ග්‍රේඩ් 5 නෙමෙයි ඒක වෙන ක්ලාස් එකක් මේක වෙන ක්ලාස් එකක් උද්දීරිකව රචනා බැලුවා එහෙම ලියන්න එපා ක්‍රියාපදේ දාලා මේකට විස්තර වර්ණන අවශ්‍ය වෙන්නේ නැහැ අසිතී ගැන කියෙන්නේ නැහැ මෙතන හරි ඉවරනේ තව මොනව හරි තියෙනවද සහේලි යා සහේලි ආ ප්‍රශ්න මොනව හරි තිබෙනවා නම් අසන්න පුළුවන් මොනවද තියෙන ප්‍රශ්න මිනු කිචිලව් බුද්ධිනි ඉංග්‍රී මිටිය තුන විතරයි කැමරාව ඔන් කරලා තියෙන්නේ අනිත් අයට කැමරා නැහැ වෙන්න ඇති
සමහරු රචනාව කියවන් පස්සේ ගිහිල්ලා හොඳේ සමහරු එහෙම තමයි මේ මග ගිහිල්ලා උදුරට 200න් 160යි මේ අවුරුද්දේ 190ක් දරුවෙක් කියන්නේ ඒ දරුවා අපේ ක්ලාස් එකේ හිටියා හරි හැබැයි විභාගේ ලියන මොහොතේම විභාගයට වාඩි වෙද්දී සර්ට් එකක් ඔකියා ගෲප් එකෙන් අයින් වුණා හොඳේ දරුවාගේ වැරද්දක් නෙමෙයි එහෙම ඇත්තෝ ඉන්නේ හොඳේ සර් ඉතිහාසයේ 196යි හරි සරල බවේ සිට සංකීර්ණ බව දක්වා ඔබට මොනවා හරි ගැටුවක් තියෙනවා නම් සර් මේක වැඩිවෙන් කරන්න ඕන සර් මේක තේරෙන්නේ නැහැ සර් මේක මට කියලා දෙන්න කියලා කියන් අපි ඕන වෙලාවක ලෑස්ති අවුරුදු 20 ගානක් අත්දැකීම් එක. හොඳයි right එහෙනම් හැමෝටම ආයුබෝවන් මගේ මයික් එක ඔන් කරන්න බෑ මගේ බැටරි තියෙන එකයි ෆෝන් එකේ. හොඳයි ආයුබෝවන් 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 සර්